ම රනද ම ක් ම වශ්‍ය තර හම කරන්න මල්්‍ය නාවක අතුරන්න ොලුවන්ද හරි ල සනයි. නේ මන්ද රටේ යනේ දේශ ාලන පක්ෂ කෞද ාවන්ග ගේ ඒ ම ත්‍ර ඇන්දේ විද රප වලට විද පො ෂන්ස් දුන්නේ. නප්‍රිය පාටේ බ ේල් ම. අද ේ ක . ක් ි න න ට ද ගේ ත් ය ලන් ො තුර දකි ග ො හ . තියෙන මිනිස්සු ඉස්රාට ඇවිල්ලලා දෙයක් කරයි කියන හරි බායයි. එක හිීනයක් නෙවේ තැන්ටසිත් නැත්ත මිනිස්ස නෑ මනිසු සත්තුවේ ොරුණ පරම්පරාවට ය ෆැන්ටසේක ජීවත්ව වන්න පුළුවන්ද. ඇයි මේ ඉන්දියන්ස් ට ිචර කර වඳන්න ගනිකා මටමක කහුලුවලින් බලනවා කෝමත මේ ගොලො මේ කාම්මරය අයි සෙක් කරන්නක. කලිදස තරාම් ශ්‍රේෂ්ට කවේ ආසියාවමන හෝගේ කවිත්‍යය සමාන වන්නන්නේ එක්ෂ පියට පමණයි පවා මට අදරේද කිය දැනගන්න ගේ මුූ දකලාත්. ඒ ල ටහගන්න ඔබ කවති කියල. හරි පියෝ හරි ිය ර කට කල්පන කර නිස කහොද ීවත් නද. සම්බාාවය පුද්ගල දරය පුද සම්හාව දියට යි මොක්දේ යන ැහැල්ල ටටු දග නෑ ැල නෑ චිත්‍ර පට ල ැන්ට සි ොහ දක ව ම ලංගික ජීවිත තකරන්න නැ ම ස කරන න ගන්න ඉගන්න. ද ගන්න මයිට කිය ර තම පොද හතුනක් ොච් ද ගත් ොච්චර අත් ර නේ අසූච පොද්දක් ෑාවන තැ න ද ගන්න න ද ්‍රා ර්ගනි සා ේරට දැන්. ඉතාම දුර්භාග්‍ය සම්පන්න්න තැනක තම ඉත්ති. ඒනිසා සත්‍යම් ශිවමම් සන්දරම් සපුෘෂය විතර ාරයා ව මැදන්න න ප ගන්න කන්න නැති ජනතාව ද මේමනකොට දුක් දන බව ම පිගන්නවා හැවේ. රාමගත සීමාමයිමෙන් ඔප්පට ජැනක කුඹගේ සමඟ සැරිසර. පේ මිතුරු මිතුරුවනි අද අපි ලයින්සැන් බියෝන් රසික සමාජය වෙත කැඳවන්නේ ලෝක විත භාෂාවන් ඇසුරු කරමින් එවගේම සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රීය පර්ේෂණ ඇන්සිදු කරමින් කවියට නාට්‍යහා රංග කලාවට ගීතයටටිම්බඳීන මහාචාරවරයක්. ඇය ජයවදරපුල විශ්වවිද්‍යාලයේ සිංහල ජනස්‍යිවේදන අන්සේ මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මැතිනය. අපි එතු මේ වාතිශය ආදරයෙන්, ගෞරවෙන් සහස්සන හසින්යුක්තව යින් සන්බියෝන් රසිකුළල කේවෙනුවෙන් අයිබෝන් කලපී මේ ඔබුදු මේගේ මේ දෝස්සල කොහමද ජීවිතය ගතවන්න ලේසිනෑ අමාරුහි ඒක යන්න ඇති තියන තත්චත්තෙක්ක රැකියාව කරගන්න කරදරයි අපි ඔන් Onlineයින් උගන්නන්නේ ඉතින් කරන්ටක හැම දමම් කපනවා ජීවිතය හෝමද කියලන හ වෙන ධඩිය දාන ද දනුත් කරන්ටක ජන කරටගෙන එතකොට කරන්නේ ළමයි සබන්ධ කරන්න පුළුවන්න කරට ගෙන වෙල්ලාටම සම්බන්ධ කරන්න ඇතුකට ඉති සමහර පැතිවට ඒතු මයින්ට උගන්න විදියක්ක් නෑහ කරන්ටක ෑ සහර පැති පත් හ තින් අර අපට හොඳ එනර්ජිය එකක් තින දවස උදේවරුව දවල්ට එහෙම හමර රෑතියන නිදාාගන්නනේ රෙට්ට කරන්නේ. එදිේ හරි ටයියර් ඇත්තටම. වැඩ කරනෙක මේ මංගහිිතම මිනිස්සුන්ගේ මුොලේ අවදයන්න කවද මෙහම ගියාම. අපි අපි මරණනව නොමරාමරණ දිහත්තමයි දවල් දවස්සේ කරටකනෑ තුව වැඩකරගන්න බැරුව මිනි සූදාසීන වෙන එක. අමගහරගන්නවා වැඩ ගොඩා කොට ස් පාරට ගිහම පෙට්‍රල්න. හරි නිස් හරි ද ද නැගට ඇතරම හරි ලක බලප ර තු ග කොහමද ොතක් අරගන කියවගන්නන්නේ අලුත්තු වැඩ මොකක්ද කරගන්දිනේ ඔක්කොමී වෙල. ඇතරම සැල්ලරි තුනක්කත් ග ත් බෑ. මම මම කියන ම විර ග ස පෙන්න්න. ත මම් දිගතුම කල්පන පර එනකට කල්පන කරන නිසු හොම ී රි ෝජනී යියේද තත්තති හරිම. නගාට දේ ක්කොමත්කතම ජීවත්ව අද මාාතෘකාව ආදරය ලිගකත්වේ සහ සුංගාරයකනෙකන අප ඔබතුමීර දෙෙන මාතෘකාව ඒ මාාතෘකාවේ ස්වරයා අපිට හරියට අල්ල ගන්න නං ඔබතු මේ ළම කාලේ ඩ්ඩක් ස් පර්ෂි කල එන්දෝ. ඔබතු මේ ගම්පලාතකද. මම ගාල්ලේ කුමාරගන්දේ ඉස්කෝලගේ සගමිත්ත විද්‍ය මහා විද්‍යාල ගල්ල ඉතින් හරි ලස්සන ලෝක ම ජීවත්වනේ. அම්මයි තාත්තායි නංගිල දෙන්නයි මලිලා දෙන්නයි. අපේ ගෙතර අමාරුවයිංග ගෙනගත්තා. හැබ මට ලොක හේනයක්ත්වයවුණ මේ ජීවිත අත්තරම් පාරවදිරකට හරියට නැගට නේතෙන.ං ක පොඩිකාලෙන්දල දැනගත්ත දෙයක්. වදින වදින නෑදෑයෝගෙන් වනත් එහෙමයි. නෑදෑயோෝගෙන් තුසේ ආර්තිිකව. අපි අම්මට ළමයි එතුකට පස් දෙනෙක්නේ අම්ම අනියම දැම්බේ පවුල ගොඩදාගන්න කොච්චර මහන්සිගන්න අද තාත්තා දෙන සල්ලිවලින් තමයි ඒ පහම ජීවත්වෙෙන්නේෙ. ඉස්කොලයානේ අදවගේ සමාජකනාං ඇත්තටම මං අහන ප්‍රවෘත්තිත්ක බැලුවහම දෙමව්පියෝ ළමයිත්ෙක් ඇලට පැනලා කියයි එක්කෝ අප අම්මගිහින් වෙන කෞරුහර ස්වාමි පුරුෂයක්ක එක්ක එහෙම තත්ත්යක් උදාාවන්න තිවුණා. මේ යුග මම පොඩිකාලෙ හිටියන ප අම්මා පොඩි කාලය වුණත් අප අම්ම තරුණ යම්මා ඔදු විසියක්කෙවුම් කසද වවැන්දෙ අපේ තාත්තා ඇමිලි පිටේ වැඩ කරේ. පිට ් ක් ම හ මදම අවුදු මේ වයස වෙදදි ට ේරන අපේ අමගේ තරුණු ජීවිතේ ත් නැතුව අපිත්ක කොච්චර ැපනද කියලා හැබැයි ඒක පට යක්තිව අප යම හම ම කියන ගැනියක් රන්නවනේ හොදම ධර්ම රක්ක න හොදම ධර්ම තම පතිවත රැකීම කියලා ට නිතර කොඩිකාරවයි තාටි ඇහුණ ඇතරම අදත් ගරු කරනු අයගතාවට මගේ ප්‍රතිපත්තිය එක කතමයි හරි .

ම න් හම පල ො ోල ංගම්‍ය දක් මම පලව විශෂවිද්‍යාල ප අදත් ප. ඒකනිසා නමුත් මම ගත්ත දේතා හැම කරද මට වැඩක්ද මට අවශ්‍ය විතර ම කරන්නගේ විද්‍යල තම ේරදය. ම සිලෙක් ේරාද යට දවස් දෙක විශ්විද්‍යාහතුගේ සංීතය කර ඇති ැඩි කැ නි ජාව ර ශ ද්‍ය යට රුණ. එතකට මට වි ේ ස ල ගනගත්ත. එති මට ක් ක් යන්න හැබැයි හචරි ර රත්න්න පන්තිරන දවසට විශ రව ති කා වස න්තිරෙන වසර ීම ජ ර ස පන්ති ර වසර ම න් .ො ක් ස න් ර කො හ ටි කලාවට කැමති නිස රත් ලට රංගපාන්න ති ම යි න්න ේ යි හ කිසර. ඇතිමට නාටි ලාවට එහෙම තන. ත් වසක් ප්‍ර්නයක් ඇව පන්තියේ දී මක හරි ව්‍යා කරන කොමද මුූදජ නයන්න යදන එතිනවා අවසාන මුදජන්න ඇතුරු කොහමද නැයිනන්න කියලා. ඇ ම සංස්ෘත ස්ලෝකකින් තමයි රු ටනල ශානාන් ූදදස කියලා මම කිව වබ තමයිග අත්්‍රරන් දරුවෙක්. ඇතර වී පාටි පුච්චර වටිනවාද මග ජීවිතයට ම එදා හිත්තුවවා මෙතන මයි හන්දම දැන විශ්වවිද්‍යාලි කවදහර චරවරය කඩුවනි මං ඒ නිසාම . සියලු දේ කැප කරලා සියලු දේකුවේ කිසිම ප්‍රේම සබන්ඳධතාව පටන්ගත්තනෑ විශ්විද්‍යාලේ මගේ සංගීත කටයතුමන් ැත්තුවා මම එතකොටත් සංගීත පන්තිකර ගල්ලේ නමයින්ටි ගැන්වා. මගේ සිරිතත් තිබුණ ඇම්ම සාහිත්‍ය කෘතියක්ම කියවන්න. අපිතම කාවිශේකරෙන් හවුවගේලා කාවිශේකරයෙන් ප්‍රශ්නයක් හැවත්. ඕනම දෙයක් යැහුත් මංඋත්තරේලියන දන්නවා. එකක අවරුදකත්ම නිකං දියන නිිගද්‍රිය කාරගෙනත්. එ ට ිට වෙලා ඊට පස්ස න්දයාග හිල්ලා. ඔහොමෝම අද වකට මං විශෂවිද්‍යලකෙන් ලබාගත හැකි සියනුම පාදි සම්පූර්ණ කරගත්ත මහචර. හොයිද අපේ රසික සමාජයට කියමක ඔබතු මේගේ අද වෙනකොට තියෙන මේ එකකි ඩක්න්් එකක. ශ විද්‍යාල ළමයින්ට ගන්න ම ප්‍රචීන හිත්‍ය ගීතර්ක ගීත කලාව සහලාට කවිකරනවා සභාවි සාහිත්‍ය ඇතු ගන්නවා නාටි කලාව කරනවා. ති ටහා රංගලාව මම ශාස්ත්‍රපති උපාදියට හැදැරුවේ ජාවදන පුර විශ විද්‍යயாලයෙන්. අපි ගෙන ගනිද්දි එක විෂයක පషලයිට ෙන් ඕනේ ැන විශේෂ වෙ ෝනේ ආචරිවේ කුණනාහම් විශේෂීෙන් තිමගේ විශේෂිත ඒ ායෙ තමයි, නාට්‍යයාහා රංග කලාව, එම කරලිවරවෙලලා ම ජහල්ල නේරු ඉන්දියාව නවදිල්ලේ පිහිට ජහල ේර් විශවවිද්‍යාලයටට පු පලවනිම පලිකේෂන් එකේ මාව තොර ගැන්න තිබා ඒ ොකු භාග්‍යයක් ඇතරම ජේ්‍යුවකට අනයක ලේසික නැහැ. ලඟ ලෝකෙෙන්ම ලමයි විසිපහයි ගන්නේ කවුරුද්ධ කට ඒ තමයි මක්කහ ජීවිතේ ම ලැබකු ලොකුම ජාන්ග්‍රහණය ඉති හෙගල්ල වම නාට්‍යය රංග කලාව එම්ෆිල් එකත් පද එකත්. වරුදු හයක් තිෙස්සේ සම්පූර්ණ කරා මං හොයාගත් දැනුම අදත් මට ප්‍රයෝජනවත් ඉන්දියාවේ ප්‍රෆෙසස් ලබවා මාචර් හරු පව නාටි ශාස්ත්‍ර ගනාානන සුනෙත්‍රට කතා කරන්න කියලා කියනවා. ඉතින් අදත් ලං කා හිද ශාස්ත්‍රී පිළිබන්ඳ න් ෆ න් ේන වන ඇතරම මට ඉන්විටේන් සේවන් හරි ලස්සනටලියල. මේ ජවද පුර විශ් විද්‍ය ල හ චාවරයක් හරි සාව දැක්කම ය ච යිස් කල ති ට රංග කලාාව නාටි ශාස්ත්‍රය ප්‍රවී යි කිය හරි ලස්සන්ට ියලා ඉන් යි කරන. ති හරි ගෞරවෙන්ම මේක සීපත් කරන තිසසර තාදරයෙන් මතක් කරනවා. ඇ ඔබතුමියේ නට රංග ලාව විශේෂ පාද හට හදරුව දැන් අදවස වන කොට ජෞදු ප්‍රවිශ් විද්‍යල ඔබතුමිය විශෂ පතය වෙන සංස්කෘත තා හිත්්‍යේන. ඒකට හේතුව තමයි මම හරියාසයි සංස්කෘතවලට හින්දී වලට සිහ මොද සිංහල භාෂාව කියන්නේ සංස්කෘත භාෂාවෙන් ඉපදුුණ දෙයක්. ඒක නිසා මම වචනයක් හොයාගත්තත් සංස්කෘතයේ මොකද වචන කියල ආසයිය මං හොයන්න්නේ කාලඉදලා එනිසාම තනියම සංස්කෘතය ඒගෙන ගත්ත. සස්කෘත සාහිත්‍යයට ගොඩක්ු පෙ පැන්ති අත්‍රම කාලිදස නිසා. අදවස්සේ බතුමයට විෂයවෙන මේ සංස්කෘත සාහිත්‍යය තුළි ආදරය ශුංගාරය ලිගකත්වේ බොහොම වරනගෙනවන. ැ මේව සඟවලතියන්නේ මේ මාාවකද හම ඇත්තන් සිහිනයකද යි සංස්කෘත සාහිත්‍යය තුළි. ලොකෝ හීනයක් ලොකු හීනයක සඟවලා නහැ ඇත්ත හඟල හංගවල නැහැ මිනිස්සුන්ට ජීවත්වෙන්න අවශ්‍ය කරන ලස්සන සොඳරු බව හරි ன කියවා.තිඒ ඒ ස්පார்චකරන්න ඇතරම හොද හදවතක්කෝනේ. එයාට කියනපස් අහර්දයක් කියලා. එහෙම සහෘද හිතක් තියන රසිකයකට පමණයි මේ ඔයි සංස්කෘත සාහිත්‍යයෙන් ගේන මවපන්න ලෝකය ස්පර්ශකරන්න පුළුවන්. හම ැත්තං කෙනෙකුට තර්කවෙන්න පුළුවන්. ඇත්තරම දර්ක තියන්න පුළුවන්.ඒ හීනයක් නෙවෙයි ති. ඊනයක් කරගන්නේ අපි හිතැම්මන අපිට හෙම දෙයක් අයෝ බෑ කියලා හිතුවත්න්නේ නෑ අපිට ආදරේ පුළුවන් අපිලලිින්ග කත්වය පුළුවන් අපිට ඒ සොතුරු බව දකින්න පුළුවන්. එකමදේ තමන්ගේ හිත. ඔබතුම මේ කියනවා මේ ආදරය එකන සාහිත්‍යය ගැන කතා කරනකොට කියනවා. ආදරේ හමයක් වුණු තරමටම නිර්මාණකරුවකුට එකලකු ශක්තියක් කියලා. ඕගේ නිර්මාණ කාරයයා. තෝට එක අදහස් කරනවද වෙන විදිහකට ආදරය සැබෑමක් වුණො. ඒ නිර්මාණ වල ශක්ක්‍යතාවයන් බිඳවට නො කියලා. ආදරය ගැන ගොඩක් විදිහට ආර්ථකතනය කරන්න පුළුවන්. ඒ ආදරය කියනෙ එක අවංක කිසි දෙයක් බලාපොරොත්තු නොවී. තමන් දෙන දෙයක් ගත්තරම ආදරය කියන්නේ. තමන් යම් යම්දේවල් බලාපොරොත්තු වෙලා එක විවාහය බලාපොත්තුවෙනවා අයිමනැත්ත දේපල බලාපොරොත්තු වෙලා තනතුරු සල්ලිේවිදිේ මැටියල් අපි කියැන නොෙක් ද්‍රව්්‍යු බලාපොරොත්තුවෙන් කරන්නේ ඇත්තර මාදරය එනෙවේ. එකට සාමාන්‍ය මිනිසු කෑදරය කියලත් කියනවා නෙනේද. ඒක කාදරය නේ. හරි පියෝ හරි බියටිෆුල් රි ලස්සනයි. ඉති ඒ ලස්සන ආදරය හිතේතියන දේ. ඒනකට දෙන්න ළුවන් ඒක විර තු හ තුර අපි හමෝට මාදරය කරන්න පුුව තර ළුවන් අපි හමෝට දරය කරන්න ඕන. එතකොටයි අපි ලස්සන හිතක් තියනවනන්තම අපි හැමෝට මාදරය කරන්න පුළුවන්. එතකොටයි ලෝක ලස්සන වෙන්න. මේක කොහොමද එක්කෙනෙ ුට දරය කරන්න. එක්කෙනෙකුට අදරය කරන්න ගිහාම මෙන්නේ ආත්මාර්්‍යය ගොඩන ගෙනවා අපේක්ෂා වර්ධනය වෙනවා මේවා ආත්මාර්ථය සඳහා පුද නාදරය. ඒ ලාಪොරොත්್ತ ಸಾಗත දෙයක් ඒ ಬ ො ರ ರ ಕಾಗ ಾ್ ර ಿරිಂඳ කිය ර ಶ ಬಿරිಂದ ಭಾಗತ್ತ ಕ ಯಾಗ ಲ್ನට ක්ಕ ಯಗ ೇ ಪಲವලට එක්ಕෝ යාගේ තියන ಪ්‍රසිಿද්ධයට ඒ ವට ගන්න அರින් එක පොඩි දෙයක් දසಮමයක් අඩುವවෙච්ಚ ැෑන ಹොಂඳම ಉදಾහරಣ තಮමයි සುಂදරಾತ್ಯ ವಿಯಕೀ ಗ ತෑන ස්වාಮಿ රජා වෙන ැංවලට අදීಯනා කාරය. හැම ැනමද න වා පු ෂ තර ාර ාව දන්න න්න හම දෙන්න හෙම ම එක පැත්කට කතාාව කරේ දෙන්නම හෙම ඒක නිසා අපි ආදරය කියන එක වෙනයි. ඔය තිෙන්නේ අවශ්‍යතා ඉටු කරගෑනීම සඳහා කෙනෙක් සොයාගැනීම පාට්න ශිප්පකක්වා ගැනීමනේ. සහකරුවෙක් සහ සසාකාරයක් සොයාගැනීම. සහයට කෙනෙක් නෙහොයන්නන්නේ. සහට කෙනා ඇතුළ ආදරය තියන්නත් පුළුවන් නැතිවෙන්නක් පුළුව. නැතිවුණනොත් සමාව දෙන්න. ඇතිවුණොත් බාරගණන්නඩ මමුකද බ ොයා ගත්තේ යම්කිසි දෙදයක් සඳහ. යමක් ලබාගනෙ ඒ ලබා ගැනීම කොලිංගිකත්ත එක්කෝ තනියට කනෙ කඩේ යන්න කෙනෙ මමම හඩ බිහෙත්තිික ගන්න යන්න කෙනෙ වාහනයක් තියන කෙනෙ තැත්‍ර ම මිනිස්සන් ලාෞගක ජීවිතයම තනයෙන් ඉදියටට මං ගොඩක් ඇතින් හිඳල බාලනවා කොයි තරං ආත්මාර්්‍යය සඳහා දුවනවැත කියලා ඒ ආදර එන්නේෙමී දර අපි දෙන දෙයක් ඒ රකින දෙයක් සුන්දරදයක් ඒක මල්್්‍ය නාවක අතුරන්න බළුවන්දයක් හරි ලස්සනයි. ති අන්නහෙම හරි පවිත්‍රව මනසින් බෙදනා දරයි ආදර. පවි්‍රූ මනසින් බෙදන ආදරේ, ල්්‍ය නාවක අතුරන ඔබතුමියකිවූ ො දරය සංස්කත සාහිත්‍යයේ නනි දැන් ඔබතුමීමම සඳන් කරපු. කාලිදාශයන් රචනා කරපුු මීගදූතය සාකුන්තලේ රගු අංශය එතකොට කුමාර සම්භවය වගේ පෘතින්වලමින් කාන්තාව ආදරයේ ලිංගිකත්වේ අතිශය සුංගාරයෙන් වරන ගනො. මං කැමති ඉටිකක් ඔබුතු මේගෙන් තෞදුරටත් මේ ගැන පොඩ්ඩක් දැගන්න. කලිදාස තරාම් ශ්‍රේෂ්ට කවිිය ආසියාවෙමනෑ ඔහු සමාන හුගේ කවිත්‍යය සමාන වෙන්නේ ඇතරම ශේක්ෂපියයට පම්බණයි. ඒ තරම් සුන්දර කවිෙක් එලි දැක්කේ ආදරය වර්ණනා කර නිසා. ලිංගිකත්වය වර්ණනා කර නිසා. ඒ අර සිහින ලෝකයේ වර්ණනා කර නිසා. මොකද අපීමට බැඳෙන්නේ අපඒ හීනයක්ත් එක්ක එකතුවෙන්න ගන්න උත්සාහය නිසාම ඒ කවි ජනප්‍රිය වෙනවා. ශාකුන්තලය මේ පවිත්‍ර ආර්්‍යක ජීවත්තන කන්වරෂිතුමාගේ, දියනිය ඇයම් මේනකා කියන අපසරාවගේ දියනිය. හොයාගත්තේ වනන්තරේ පරණල ගොඩක තිබවිලා. එකට කුරුල්ලෝ තමයි ගිහිල්ල කිරිපොවන්නේ පරණැල්වලින්. ඒ නිසා ශකුණපක්ෂී ශකුණ කිය්‍යාන්හය සංස්කෘතවලින් කුරුල්ලොන්ට, ඉතිං කිරිපෙවනිසා ශකුන්තලා කියලා නමදුන්. ඇතින් එහෙම පවිත්‍ර වූ ලස්සන රූපයක් තියන ශකුන්තලාත්. ශ්‍රේෂ්ට් රජකෙනෙක් වන්න දුෂ්මන්තගේයත්. ඒේමැයි අ ිඥාන ශාකුන්තලේ වරඩනාා කරන්න. ඒක අපි කාපිකාගතිය ආදරය සහ මංස්සලි කිවෝ වගේ අවශ්‍යතාවයට හෝන්න කියෙන ඉස්සල්ලාම ඇතිවෙන්නේ හිතා ආකර්ශණය කරගන්න වනේ රූපය. ඒ ඒ ආකර්ශණය කරගන්න රූපය නිසා බලාපොරොත්තුන එයා ළඟට ගන්න. ඒ ලඟටගන්න එක උඩින් එනවා ආදරය කියන එක. ඒ ආදරය තමයි අර ඊළඟ පියවර එකතු වීම. ඔය කියන කොටස්තුන කාලිදාස වර්ණනා කරන්නේ. හරි ලස්සන සීන ලෝකෙක. එකනේ මාලන ගන් ියවර ටෙක්ක ගෙන යනවා දුෂ්මන්ත එතන ගල් තලාවේ සතපවලා එ දෙන්නගේ මදු සමේතිය නේතන දුෂ්මන්තයාගේ දේශයට ගිහම්ම ශකුන්තලා තනි වෙන වාසපුුවේ. එතට ප්‍රියම් දත් අනසු යත එක්ක මාලනී ගන්න වරට ගේ හිෙල්ල හරි රස්නයිීමට කියවා හරි රස්නේ ඇයි මේ පබුව මචර ඉක්මට ගැහෙන්න කියලාහනවා ප්‍රියංවද එතකට තගල නිලළුම් කොළගේන්න නුම්නෙලුම් දඩුවලින් යහනාතුරන්ඩ ඉති නිෙලුම් මාලයක් දාන්න එතකොට සිල් ඇතිව වෙනවායි රාගින්නෙන් තැවන්නේ. රාගගින්නෙන් තැවන එක තමයි ඇයිමට මිච්චර රස්නි කියලා දැනෙන්නේ. ඉතින් අද රස්නෙ නමුත්තයක රාගකිඉන්න කියලා හැමවෙලේම ගන්නෑ කාලිදාහස කිව්වා කියලා. නමුත්ඒ කාලිදහස එහෙමයි වර්ණනා කරන්නේ. කියන්නතිබුණනි ලේසියම් දුෂ්මන්ත නැතුව මට ඉන්න බැහැ. ඒනිසාතම මගේ හිතමේ දැවෙන් එක්කන් එන්න දුෂ්මන්ත කිවන. ඒ ච්චර මිහිරි නෑ කවරුත්තේ කෘති කියවන එකක් නෑ අදත් අපි අගේ කරන එකක් නෑ. නමුත් තර අර කියන පරිස්සරයාත් ලස්සන යාලුවටික මෙච්චර සියවුමෑලි ශක්කුන් තලාග මාල නිගංගවරේ සත්තපි වෙලා ඉති ඒ තියන සොඳුරු දසුන්. අද මකදම පිගිහින් බල නෑ නිමාරල්ලි ගම්වරවත්ත අසබුවත් ඒ ඔක්කොම වචනවල නෙතිබුණේ. ඉතින් ඒවා හරි ලස්සනයි. ඒ ඒක තමයි ර විදින විදිය. විින්දිින විද්‍ය ආකාලිදාස දකිනනාආදරය විදින විදිියා ඒේ එකතුවීමනේ ද විරහව ගැන කියන්න මේ කදූතේ. ඔහොම දැන් හිතල බලන්න මේ විදිහට ලස්සන රූපයක් සුන්ද රහම්මුවීමක්ු සුලඳ හමාගෙනාවත් ඇහෙන්නේ පෙම්වතාගේ හඩ ඕගේ සුවහන්ද අදත්තේම සමන මම ඒදල ඒදසර. මම තදරකර කෙනෙ හිල්ලිය ඒය අදම් ඇතු ඇති තෙකුට තැන කියන්න. මට හුළගත්තෙක්කේ සුවද එනකොටම අම්මම අදාවද කියලා ඒවාගේ අපි සූලද ඒ හිට පුතැන් ස්මරණය වෙද්දි. ඒව තමයි අපේ හදවත ස්පර්ශ කරන්නේ. ක නිකම්ම දුන්නට මිනිස්සුනුට දැනෙන්නේ කවියාගේ වගකීම, ඇත්තටම මේවා මිහිරි කරලා මනුෂ්‍ය ජීවිතේතේ යන ස්වාභාවික දේවල් මිහිරයාාවෙන යුක්තව රැගෙනීම තමයි කවිියෙක් කරන්නේ එක කාලිදාාස අති ශ්‍රේෂ්ඨතම කවියෙක්. ඇති මේකදූ තේදිිකර ලිව්වේ විිරහව. පෙ මෙහිමහමුව වෙච්ච පෙම්වතුන්. ියෝන හම කොහොමද. මේ හම එන පවනත් ගිනිදළුවාගේ. වැස්ස කඳු දාරාාවග ති සුල කලි දාවතේ. කාලಿදස ඔ ಕಯ ಕರ දනවාන ಂಡුවමක් ಯෂ සේනා පතියට වැඩට නෑ කියලා වි ವಲ ෙන්್ತ ನන හිತ හි ದ වැಡ ැ ಾජ කා ರಯ ැರ නි යි ಮ ರವತ තනිකර ಹದ කලා හිර කර. එ್த்தකොට යක්ෂ සේනාදී පತට හරි ವදනයි அළತ විවාಹು ಪ್ರියාව දಿන්න ැතුව. ඒක වැලපෙනවා මගේ ප්‍රියාවදැන් මම නැතුව අඩන ඇති. මම නැතුව සුසුම් පෙලනව ඇති කණ්ඩෙ නැතුව ඇති ඒ නිසා එයා හිතන වැඇති මං අමතක කරලා වෙන්න ඇති කියලා. ඒ නිසා මගේ හිතේ තියන ආදරය ඔබ ගෑන මම සිහිකරන බව ගිහින් කියන්න වලාවකට පණිවිඩය කියනවා. ඒතමයි මේ දූතකාවය සඳහා යෝදාගත්තේ මේග ඒවත් වැහිවලාව ඉසි ැහිවලාව අරගෙන යන්නේ. මේ පෙම්වතාගේ විරහවනැමති ශෝකජාලාවෙන් පිරුණු වැහිවලාව අන්දකාරයි. ඒ බලන් කොච්චර සිම්බල ස්ත කියලා සංකේතා අනුසාරරි වනේර් ස වර්ෂා සමේ තමයි වැහිවලා කොළු බරවෙලාද. ය හුල්ළංගත්තක් එකේ හෙමින් හෙමින් පාාවනොක් හඳු අතරේ ඇගුම් ගනිමින් නිමනාාතරේ හැපෙමින්ති යසුළඟටාය ුටයානවා. ඕක තමයි. විරහින් තැවන්න හිතක ස්වභාවය. විරහෙන් තැවෙද්දි පෙවතා නැතිවැදදි ඕ පෙන්වතිය නැතිවවෙදදි ැතිවෙනෙන් තම දාළ ගයාම අපේ හිතේ හරියට කළු වලාවක් වගේ එක තිෙන් එක පේඩෙ මූනිෙක් ඇස්පොඩි වෙලා අන්ඩලා කතා කරන වචනටික පිටවෙන්නේ නැහැ. ඉතිංொ ඒ අතரට අපහිත කௌ அம்මහරි තාතාாර ආදරෙන් කතා කරන යාළு ක්க்கවි ආදරෙන් කතා කරணන හ உොත් அ ගத்த පෝටක් கடඩුවும் පොට්ட்டයි. அ ඒම තමයි අ පාවෙலா ශோක්‍ය දහරාවත් එ පාවි පාவி என வහිவලා லැගුම් ගන්නුව நிம்නාாතරரே. ඒ நிம்නாතரை ලැගුම් ගන්න වගේ අපේහිතන්. විතච්චවෙලා ැවෙල්ලා අටනනාන්ටලතනියඉද වෙලාට යාුවක් ඇල්ලා මගේ දුක ෂයයා කරගන්න හමනත හනවා හලා උත්තර දෙන පොඩි සහනයක් ලැබෙනවා වෙලාවත්තේ වගේ. ඉතිං ප්‍රියාව හොයාගෙන යන්නේ මේ වැහි වලා ගිහිල්ල පනිවිටේ දෙනවා දෙන්න කියල කියන්නේ. මම ඔබ වෙනුවෙන් ශෝකයි. මගේ අතේ දානවල දැම් බිමට වැටනවා ඒවා ම කෙට්ட்டு වෙලා. කොචර ලස්සනයිදනද ංහල ගීතයකුතිවන එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ කෑලා. ඉතින් ඒ ඒ අහස්සයෙන් අපේ සිංහල සාහිත්‍යය කර නිර්මාණ. ඔය විදිහට කාලිදහස උරවශය ගැනත් කිවවා. රත් වික්‍රම රජුගේ කතාපුුවත තමයි වික්‍රමෝර්වශීය නාට්‍ය වික්‍රමෝරශයේ උරුවෝෂය දිව්‍යාපසරාවකෑ හරි ලස්සනයි ශාපයක් හේතුවෙන් මමිහි මඩ මහමත පදදිනවා පුරුරුවස් රජතුම ඇය දකන වශීවන රුවට වශීවෙලා විවාහ කරගන්නවා ගන්ධර්ව විවාහයේ ඇයට පු තෙක්ලා බෙන්නඉන්නවා එතකොට ශාප ඉවර වෙන බව රුවවශී දැන ගෙනහිටිය. පිරිමයා අන්ටනවා හරි අඩුයි නනේද ැබයි සංස්ෘත සාහිත්‍යයේ කාලිදස අජජගේවලපත් රුරුවස් රජතුමා වැල පෙන විද්‍යිය හරි ලස්සන්ට කරා ලියලතියෙන අද පුරුරුවස් රජතුමා උරුවශය නැතු. හැම වැලක් ගානෙ මහනොම මේ උරවශයද. මේ මෙතන තියන්න උරුවශයද. මේ තැනි තලාව උරවශයද. ඇය කොහේද කියිය කවදද එන්න එහෙම කියලා හැමප උරුවවශය කලින් පොන්ද නා බැෙක හමුුවේන කොට යනවා කියලා. යක සාපේවර වෙන්ුව කියලති හිහදාගන්නේ නැති රජතුවා හොන්දටම වැලපෙනවා. ඇය නැති ස්ොවින්. ඒ විරහව. ඉතින් අර හමුුවීමත් වෙන්වීමත් කාලිදස්ස. මේ රමණයාකාරයට වරණනා කරා ඒ අම්ම ආභාසය ලබමින්, ඉන්දියානු සාහිත්‍යයේ බොහෝ නූතන කවීන් පවා කාලිදා සනුගමනය කරමින් විවිධ රසවත් නිර්මාණ කරලතියනවා අදත් ෂනප್්‍රියයා එති ඒවා ගීත සාහිත්‍යයට ගත්තා විශේෂෙන් පාර්සි නාට್්‍ය වලට ගත්තා පර්සි නාට්‍යනි සතම හින්දි සිනමාව එන්නේ. දැ ඔබතු මේ කියන දැංවයි සංකේතාාර්ථ දැන් ඔය වරනගෙන ඔය මේ ශුංගාරය ඔක්කෝම ෆැන්ටස එකක් ඇතුලෙනේ තියෙන්නේෙ ඔය සංස්කත සාහිත්‍යය ඇතුළි ආදරේ ෆැන්ටසියකක් ලිංගි එකත්වේ ෆැන්ටසය එකක් මේ ශුංගාරය ෆන්ටසේ එක. හැබැයි තැම්ම අපිජීවත්වන මේ මහපොලෝ ෆැන්ටසය එකක් නෙවෙේ. අද වෙනකොට දැන් අපේ රටගත්තුත් මේක දරිද්‍රතාවේ පතුලටම කින්දිලතියන්නේ. කිමිතිලා ගැන්න ඉදි ලති එන්නමක දැන්. එතකොට දැන් ඕක මේ උහමට අපි ඇප්ලයි කරන්න මේ වර්තමාන සමාජයට. දැ එකොට ැ මහපොලවී යතාර්ථයක්ත් එක්ක දැන් ඔය ැන් ඔබතුමිය ඔය කියන මේ ෆැන්ටසික. අපට මේ ඇප්ලයි කරන්න පුළුවන්ද සමාජයට. ඇතරම මම විශාස කරන දේ තමයි ැන්ටසිය හරි ලස්සනයි. ෆන්ටසියට අවටබාධ අවශ්‍යනෑ දරිද්‍රතාවෙන් පෙළෙන බව පිළිගන්නවා සල්ලි නැති බව පිළිගන්නවා පෙට්‍රල් ැති බව පිගන්න කන්න නැ ජනතාවද මේ මෙනකොට දුක්කිදින බව ම පිළිගන්නවා. හැබයි. ෆැන්ටසිිය ඕන තැනක තියෙනවා. ෆන්ටසිය සංස්ෘත සාහිත්‍යයේ මෙ මායාලෝකය මවලා ගේ ඒ ෆැන්ටසියත් නැත්ත මිනිස්සුන මිනිස්සු සත්තුවෙයි. ෆන්ටසින සාතම මිනිස්සු ඉන්න. සංස්ුත සාහිත්‍යය රැගෙනන මේ ෆැන්ටසියක නිසා මනුෂ්‍ය සන්තානය ආනන්දයට පත්වෙනවා. ඉති ආනන්දයට පත්த்தන්න අපිට යමක් සල්ලි නැතුව ගන්න තියෙනවා. එති ඒක ගන්න පුළුව පොත් කියවලලා කාරිදා සෑසරෝකටලා ගීත රසවිදලා කවි කියවලා ඒක ලබා ගන්න පුළුව මම පෞද්ගනිකව මටත්තියනු ප්‍රශ්න, මටත් පේ‍රල්නෑ මත් කරටකනෑ. පාරචගියාම වෙන වෙන ප්‍රශ්න ඇති ඒක නිසා පැන්ටසිට ඒඒක මම අදාළ කරගන්නන්න මොදි පැන්ටසිය තියනනි මගේ හිත ඇතුළේ මට යන හැම දෙයක් ම ලස්සනයිමට පේන හැමදයක්ම ලස්සනයි. ඒ කාලිදාස වර්ණනාකර විවහජීවිතයක්ත් ලිංගිකත්වයත් ඒක තියෙන සොඳුරු බවත් සත්‍යලෝකයට ඇත්‍රම යොදාගන්න පුළන් මොකද ඒක උයන කොටත් ෆැන්ටසිය තිය වාන. ටියනතු කොම දියන්න කෑම හදන්. එතවට කෑමරහම.ෆැන්ටසිිය න මායාාවෙන් හිත පුරභාගත්ත සෞන්දර්රයෙන් යුක්තවීමනේ මයාාව නිසා හිත පුරුවනව සෞන්දර්රයෙන්. ඒ සෞන්දර්යිය නැත්තං අපි ලස්සන රඳින්නබේ ලස්සට කතා කරන්නබේ ලස්සනට ආදරය කරන්නබේ ප්‍රශ්න තියවුණට කවක්නෑ. ෆැන්ටසියි මේකයි පටලගත්තව අප මිනිස්සු යන්න නැතිවෙනවා. ඒක නිසා මමාසයිකයන්න ෆැන්ටසිට ඇත්තරමෙන් ලෝනේ. ඉන්දියාව ඉන්දියාව මම ඇවිදල තියනවා හතරෙන් තුනක මං අවුරදු හයක්ක්‍ය හේටිය හතරෙන් තුනක් මං ඇවිදල තිෙනන සහර වෙලාවන්න වොලට අපේ රට්ට ආව පස්ස අයෝ ඉන්දියාවදීන්දිය අයියෝ බෑ කියන තනට අයෝ හේටිය දොයා අවුරුදු හයක් මට හරි පුදුමයි ඒ මහත්්දී. මොකද ඒ බලන්නේ වන්දනාවේ යන කොටසක් එක කෑල්ලක් දැකළ කියනු අයියෝ ඉන්දියාව කියලා ැනෑ. මැද්්‍රාස්ක්‍රයාන කොටසක් ඒ චු්ට දකල කියනවා අයෝමී හහි ගියාද කියලා නැහැ. ඉන්දිියයාාව ලෝකෙයක්වාගේ. එහෙම ගියාම් මමඒ දැකල තියෙනවා තැන්වල සමහර තැන් මටත්තෙ අදැකහිම් තියෙන කකුලති කියලා අන්න අමාරුයි එච්චරට අපපේරිෙසිේදුු. ඉේ එහෙ මයි කියලා ඒ චිත්‍රපටියවල තින ෆැන්ටසිය දැන් නැතිවෙලා කොහෙවදකද. අර යනුුව අනේද ශාරක්කන් ට්‍රේම්හිකේ. යන සිී్ස් ొච్చර ෙන ව දුంරිය යන දර්ශන චිත්‍රපాటි వල కొచ్చර සද ඉන්ందදියාාවේ දුම්රියයේ ගමන තරం అමාරු ගමනක් මම ජීවිතే අත්තිදලනෑ කවදාවත්ම. ఇච්චර ජනකහන එච්චර ේරසිදු. ඒ තර පීඩිත හරිම කටකයි. දෙකතුනක සිටිහැකින් තව සිටි හක න් ಫ నන ති නත්. බන්න ර ೆ ಕෙ ುತ ್రం ො ಲ ಯ ಕ ಿತ್්‍ර ಪಟಿ ාව. තකොට ළ ඉදාවම නැගේ සිටි අපේ රටේ තියන දේ ලෝකෙට මෙහෙම ගෙනියන් එපා කියලා. මේ විදිහට බොම්බේ නගරේ තියන අර මුඩක්කු මොඩක්කු ෙන්න්න නෙපා අසචද කරන තැම් පෙන්න්න ෙපා කියලා ොච්ර ැල්ලක් දුන්න. ඒ මකද අර මුල් කතුවරු ගෙනාව ಫැන්ටසි ලෝකේ මායා ලෝකේ හරි සුදුරුවයි. ඒ නිසාන එෙහේ කලාව මෙචර දියුණු ඇත්තබලලෙන්නකු ගිහිල්ලා. ඒ ඇත්තේ නැහයක! එති ඇත්තයි? මයාාවයි දෙක පටලගන්න හොඳ නෑ. මයාාව අපේ ජීවිතයට ගත්තම. අප ආදරේකන වෙනනාට එක ලස්සනට දකින්න පුළුවන්න කවදාවත් පෙෙන්මතා හෝ පෙමති ඔබදාලයානයක් නෑ. ඒක පෑදෙක තුනකටනේ සීමමාවේ අදරය කර කොරම දවස පයිව සි හතර ඉන්න නෑන තම වැඩ තියන. ඇති අර මහොත ලස්සනයින ිංගික ජීවිතයේ තෙමයිනේ අපි දවර් ල ග ජීතය ගතකරන්න ෑ කිය න විශසාාස කරන නිස්වේ ත වැඩ තියන ේ මොහත ලස්සනයි. අනිත් ඒ ඒයි කියන්නෙ හමුවෙන සෑම් අවස්ථාවේම සුන්දර වදකින්න සොඳරුවඉන්න පුළුවන් කෙනාට මායාලෝක ඒක ලොකු ප්‍රශ්නයක් නෙවේ. අනිත් ප්‍රශ්න තියෙනවා. ඔ ඔකතුමේ ඔහම කිව්වට දැන් අපි ජීවත්වන මේ මහපොළව යථාර්ථයට ඕක පටහැනීනිි දැන් ඔය ඔය තියන මායාාවන් ඔය තියන සුංගාරයන් ඔය තියන ෆැන්ටසිියක ඇතුළේ. අපි කොච්ර කල් ඉන්නද දැම් මේ ඉන්න වර්තමාන තරුණ පරම්පරාවට ඔය ෆැන්ටසයක ජීවත් වෙන්න පුළුවන්ද අද සමාජය ගත්තොත් කපල් එකක් ගත්තොත් ඒගොල්ලු බලන්නේ ඔය සුංගාරය වරණගන්න නෙවේ මේ අත්තියෙන අඩු රූම් එකට ගිහිල්ලා ඒ තාවකාලිකව සන්තර්පනය වෙන්න එතකොට ඔය ඇතුළේ ඔබ තුමිය කියන ඔය සාහිත්‍ය වල තියෙන ඔය සුංගාරය ඔය ෆැන්ටසක එ මේ වර්පාන තරුණ පරපුරත්යක වලංගු අලංගයේ මොක ගොල්ලන් වෙනස යෙන්නේ. ඒ අය මේ දේ ගන්නතියකයි. මේ තික ස්පර්ශ කරන්නේ නැතිකම මහා අභාග්‍ය කපි දකින. ඔබතුමා ඔය කියන දේ හරියට මහරේ ලුපියල් එත් දස් පන්සියායක් කරගෙන කාමරවල්ලට යන ළමයි යන තරුණ පරාම්පරාම මත් දැකල තියන හරි කේදනී යි. ඇතරම අපිට පුළුවන්න මෙන්න ඒ කියන පීඩිත සමාජය එහෙම නැත්තං හරියටම සොඳුරුව ජීව ජීවිත ගෙවන්න බැරි කැ් සි ලෝකෙට එන්න බැරි පිරිස. මේ පැතර ගන්න පුලුවන්න්නන් ඒ එකකතමයි අපේ තියන ලොකුම වගකීම. මධ්‍යියකින් හෝසාකච්ඡාවකින් හෝ. අපි මේ සමාජ ගලලා. එිලක කියන්න නැතුව අපේ තැනට මිනිස්සු ගන්න ඕන. මෙහෙම ගියොත්තහෙම ඔබ කියන විදියට කාමරවලට ආදරය කරන්න ගෙහිෙල්ලා ඇතකුට පෙෙන්වදාහෝ පෙන්වතිය තරාවෙච්චකම ෙල්ලදා ගන්නන්නේ අන වඩක් එහෙම තැනකට ගියොත් කොහොමද මිනි සුජීවත් යෙන්නේ. ඒකන් මුදවගන්න ඇත්තරම ගත හැකි සෑම ප්‍රයත්නයක්ම ගන්න ඕන ඒකට කලාව තමයි හොඳමදේ. ගීත නාට්‍ය එතනීගයාම සාහිත්‍ය ඒවා ස්පර්ශ කරන කෙනා සාහිත්‍ය ඇසුරු කරන කෙනා කවදාවතෝව කරන්න. මොකද විරහවත් දාල ගිහාමත් කෙනෙක් දාල ගිහාමත් විරහව කියන්න ඒකට ඒකත් හරි ලස්සනයි. විරහම නැත්තං අපට මෙචර නිර්මාණ සංඛ්‍යාවක් ලැබෙන් නෙත්නෙ. කෙනෙක් කෝමලා සම්බෝගේ පමණක් විින්දනං. ඒක විතර කහන්න කවුරුත් කැමතින හැ විරහාවේ විවිධස්වරූපතියනවා. දාලා යනයකේ විධ ස්වරූපතියනවා. ඒ විධ හැගීම් තියනවා මම දාළගය අත්දැකීමට වඩා ඔබතුමා හෝ වෙන කෙනෙක් දා වයි පරි කෞරර යනක වෙන වෙන සක්තිනෝ තමන්ගේ හදවතට මොද තමන්ගේ හදවත ස්පර්ෂ කර අධදැකම් සමුදාය වෙනස්. ඒ වෙන සූ අත්දැකීම එක විඳින විදිහ වෙනස් ඇතරම පීඩාවට පත් එච්ච කෙනෙක් ඉන්නවනං. ඔහුට හෝ ඇයට හිත සනසගන්න තියෙන එකම ලස්සන තැන සාහිත්‍යය. ඒ ඒ ලෝකින් අයිවෙන්න කියලා මං කොහෙත්තම කියන්න. ඒ ලෝකය ළඟා කරන්න අපි ගතහැකි සෑමක්‍රියාමාර්ගයක්ම ගණ්ඩ ඕනේ කොච්චර පීඩිතඋනත් ඒක තමයි උත්තරේ බුතුමිය කතා කරන්න නිරන්තරෝම ශාස්ත්‍රීය පදනවක ඉඳල. ජීවිතය ශාස්ත්‍රීයඋනහම ප්‍රායෝගිකත්වය ගිලිහිෙනවානී. ආදරය තුළත් ඒකම නේදතින්න්න. ආදරය අපිට ශාස්ත්‍රීව කියවන්න පුළුවන්. හැබ ආදරය හරි බොලඳයි. ඒ පිදුම හරි බොලඳයි. ඒ පිදුමතියන්නේ හරි බොලොඳත්ව ඒ සම්භාාව්‍ය පිදුමක් නෑ තැන ඒ සම්භ්‍ය කියවීම තියන්න පුළුවන් ශාස්ත්‍රීවටම මේ ආදරය සම්බන්ධ ඒවා ඒ සුගාරයට වරණ ගන්න පුළුවන් සංස්කෘත සාහිත්‍යයටගේ එන්න පුළුවන් හැයි පිදුම හරි බොලඳයි නේද. එහම බොලඳ වෙන්න පුද්ගලයාගෙන් පුද්ධක පුද් කලයාට. සම්භාවය පුදගලයේ ආදරය පුදන්නේ සම්භාාවය විදිහටුයි ඔබ සම්භාවි කියල කෑන් මහිතන සම්භාවි කලි කැන හොදෝ ටිගෙන ගත්ත හොඳේ රස විදනයක් තියෙන එහෙම කෙනෙක් එහෙම කෙනෙක් ආදරය පුදන්නෙත් හරිම සම්භාාවය. ඇත පුද ආදරය ගැන ඇහවිතරන ආදරය ගන ඇ හිතල බලන්න සමහරය කරන යෝජන දැන් මටම කරන යෝජනාත් සමර. එක උත්තරේ එක ප්‍රශ්නයඇති මගෙන් අයින් වෙන්න. ඒ අදරේ පිදීමේ සම්භාාවයක්ත්ය ගිලි ුණ තැන මම එතන . ආදරයක් පැත්රු පුදනකගින් නැහැචනක. ආදරය තියනවද කියලා ඔයා මටආදරේද කිය දැනකන්න්නෙම ඔයාගේ මුූල දැක. පපරෙන්ම ළලන් අටහගන්න ඔබ කෞති කියලා. ඒවාගේ ඕනෑම පුද්ලේ දැක්කම ඕනෑම පුද්ගලයකොට වටගන්න පොළ මම්මේ කියන්නේ වටහා ගැනීමේ නුවනක් ඇති පුද්ලයාන්ට පක්නයි එමැතුව තරුණචීවිතේ ඔය කලින් අපි පතාකරවා ොල්ලද මාන සිකත්්‍යය තියෙනවනන් ච්චර දෙයක් කියන්නෙන මොකදහහා ඔයාලස්සන හරිහෙමේ දක් අපි ෙන්න අම කියල එහහිම තනකටනේ ම කතරන පයත්තැනීමම කට්ිය මුද ග න්ඩෝනේ එනිසයි පිදුම ොල්ලදන ඇත්තරම බොද වෙන්න පාපදන්න. ආදරේ හරි සම්භාවි මට්ටමින් දුන්නොත්තමයි ඇතම් ඒ ශාස්ත්‍රීය කියවීම තුළින් තාව එකක් මට ගිලි වුණ. ශාස්ත්‍රියය කියවීමයි ප්‍රායෝගික කියවීමයි දෙකක් කියලා ගැටන්නහැ. ශාස්ත්‍රිය කියවීමයි ප්‍රයෝගික ජීවිතයත් ලස්සනට බේරගන්න පොළුවන්. දැන් අපි සම්භාවි සාහිත්‍යයෙන්හ උකහා ගන්නවා කොහොමද සම්බහෝගය ඇති කරගන්න කියැන්නේේ පෙෙන්මතා හෝ පෙන්වති මට තන් ස්වාමිපුරුෂය හෝ බිරිඳද. එකක යහනක ජීවත් එද කොහමද. ති එහෙම් එතනැදිීමම කලැසික් නැත්ත. එතනැදිම ඔබ සම්භාාවෙන් නැත්ත අද ජනප්‍රිය පාටේ ඔබ ෆේල් තමයි අද ෆේස් එක ජප පා ඔබ ෆෙල්මකද සම්භාාවය නැැ. කොච්ර අපි බොළඳ ආදරයෝනි අපිට වැඩතියනවා දැන් ඕවට වෙලානෑ පැෑගනක් ගිහිල්ල ඕව ගත කරන්න බෑ මේ ඉක්මනට අන්්ඩෝනිි එට උදේට වැඩටයන් ඕොන. ඒ ඇත්තරනම ඇ්ලයි කරලා බලන්න ඩීප් මාන සිකත්තේෙන්. හොඳ ගැම්ඹුරු මනසි. එහෙම විවාහ සදාකරතියන්නේ. හරි දරයන දැංකා මට කට්‍ය කියයි විවාහට වී තම ඔය කියන්නේ විවා වෙලා බලන්න අපිට තියන වැඩ කමெට්කන්න කලින් මංකව කෞදුවන අපිට වැඩ තියනවා කියලා හොඳද මේවා ஒක්කොම පටලං ඉන්නේ අපි அ එදංකර යහනටමස්සල්ලා යහන කතාවට. වැඩ වැඩ කියලා හෙට උදේට අන්්ඩෝන කියලා ඕය මංවයි සාහිත්‍යමකු ඒ සිද්ිය අරහෙම මෙහෙක් නේද එහෙම ඉවර වෙනවනං සම්බෝහගයක්ත් අයෝ ගෑන ුද්දුවයි පිරමිය අයත් දුවයි දෙගොල්ලම දුවල යි වෙන තැංවලොට ඇඒ ගොල්ලම් ෙන දැන් හොදමතා කතාව තමයි වෙන පුරුෂ්‍යයන් ස්වාමි පුරෘෂයාා අපිට තියනවනේ ටිට කටිය කියලා කොටස කුත් තිඉන්නවවාන එහෙම අයළඟට යනවා කට්ටියයක්. එහෙමනැත්තක් වෙන ස්ත්‍රීන් සොයානවා. රහමීහිර දෙන්න පුළුවන් ස්ත්‍රීන් හොයාගෙනයානවා. ගෑනුවයත් පුෘෂාන් සොයාගෙනයයානවා. ඇයි අන්නෙ ගෙදර හන්න්නොය සම්භාවි්‍යත්්‍යය ගිලිහිලා, හෙට උදේටත් වැඩ තියෙනවා අපිට වැඩතියෙනවා අපිට සල්ලිමය අපිට එච්චට ලස්සන ඇදන්න. අපිට මේ සාහිත්‍යයෙන් ගේ නේව කරන්න මෙහේ වෙලා නෑ. ඒ සම්භාවි්‍යත්වය නොගෙන් නොගත්තහම යහන දක්වා. එතන මංහිතනව ප්‍රශ්න ඇති කියලා. සම්භාව්‍යත්වය ගේන්න ඕනේ නිසා තමයි පුරාණ කවීන් මංක සංස්ෘත සසාහිත්‍යය, විශේෂයෙන් කාම සූත්‍රයේ. ඇයි කාම සූත්‍රය ලියන ිච්චර මහන්සි ඕනේ. ස ින්ි ඕ ැත ඒ මනිසුන් ති ුණන. ඇයි ඒ කළ. ඒකට කරන්න හේතු අත්ති වුණ. මකද විශේෂයෙන් මගල් පාලනවර පාලක රජවර, ගොඩක් ත්‍රීන් ඟති යා ගන හිටිය වෙෙල්ලිංගික ජීවිතයට. එතින් යාලා ලස්සනට රජතුමා සතෝස කරඕනේ. ලස්සනට සන්තෝස කර් ඕනේ සෙක් කරන්න මිනිස් ඇති හැබයි සුන්දරත් දන මිනිස්සුන ඒ සොඳරුබාව හොයාගන කවද හරියාන්න නිසා තමයි වාත්්‍යයායන කලස්නර් කාම සූත්‍රයක් ලිව්ව. ඕක හොඳෝ පහසින් කියනවා උත්සව් කිය ෆිල්ම් එකේ ඔබතුමමා දැකල ඇති ොක උපහසයෙන් කියන්නන්නේ චාරුදත්්‍යත් මුරච්ච කටිකාවත්්‍ය එකතු කරල කරන්න කාම සූත්‍ර ඉතින් අර වාත්්‍යයායන ගිල කවුලුවෙන් බලනුවා . E sundarubha, ද ක ො සක හම නික ක කහුළුවලින් බලනවා කෝමත කාම ර ක් ර ර ක් රන්න හමත කිය වා යන ටුවත්ති ර නග ලනවා එකක උපහසිෙන් අත්තරමයි කරලා තියෙන උත්සවවල එන්නත් ඒක තමයි ඒ අවශ්‍යනසා නෙම කරන්න ඒ හිම මෙහෙම හොයාගෙන හොයාගෙන ිහිල්ලා එකසියා අතක්‍රම ලව්වා. . ඒවක් කාම සූත්‍ර ඇන්න්නේේ විධ රූපෝවලට. විධ පොසිෂන්ස් දුන්නේ යි. නකුට ළං ප්‍රශ්නය අහ කලින් ං කියයන හැම පොසිෂන් එකම මිනිස්සුන්ට ඉන්න ලුවන් කලා නේ දන්න. ඒක දන්නේෑ ම ඒක දන්න. නමුත් ඒව තින ග්‍රේස් ෆුල් නැස් එක. පිකැනෙ ලාල තිය සුමටට බව සොඳුර ව අප ඕනෑම දේකට කැපවෙන්න්නවුවන්. අපි ඕනෑම දේකට කාලයක් වං කර ගන්න ේ ස सुර ඉහෙමන තා මේ ඔළුව අවුල් වෙලා राटවෙලාද डिप्रेशन किයි මට හරි සතුටක් නැහැයි සමර අය කමට අතා කල තියනවා හිත नेන තව ඒහම කන ම දයක් කියලා ගෙදර අන්න කැමතින हैवा පුරෂවර ගෙදරයන්න කැමතින මहाර බරිින්දවරर ගදරයා කැපති න कोොහ හරි වෙන තැන के යං කියලා... යාළුවන්ට කතා කරන අය ඉන්නවා. ඇතකට පිරිමයායනං ත්‍රිප්්‍යානව විනෝධචාරකා. අනිය මාකාරෙෙන් හොයන්නේ සතුට තමන්ට ගෙදර නැති සතුට පිටිින් හොයාන්නෙ. එදදිරිවිෙන සරච්චන්ද්‍ර ොන්ට කිවනේ ද්ධල ්‍රාකුණේ කත්තාවේ ද ස්වර්න තිිලක උදාලබන පේමතු ජයිත කොක කිවනේ මටට කිසි දෙයක්පා. මේ සරස්වතිය දුන්න, සාහිත්‍ය ලස්ස කවියග මේවා ඇති මට ජීවිතය මෙිහිර විඳින්න කිය තමයි හින්දියේ ඊට පස්සිතින් අර ලස්සන ස්වර්ණතිලක දැක්ක පාර මුහු දෙකැලමුණවාගේ පිනවා. ඒක වෙෙනයි. ඒ පිහිළුවේ ලස්සනමක ෙනත් එක්ක කනේ උද්දාහල බ්‍රාහ්මණ නෑවනේ හැමදාම කිරිකාලා හතක් ගැනයක් දැක්කම. ඇයි ඒ කලෙසික්ම ඇති නිසා කලැසික්තිවන තැන කවරුත්තිය. බතුමිය හොම කියන කොටද මට හිදනො මේ ඔබතුමිය ඉන්නක යතාවන් ටිකක් ඇත් වෙච්ච ෆන්සක කියලා කමක්දෑ මගේ පෑන්ටසියමට ආසනයි නට මට එහම ෙන්න්න්න මය අතාර්ත හිටියොත් ගොදක්ද නෙක්ට පාඩුයි මම අතාාර්ථයට පැමිණියොත් මගේ ෆැන්ටසියම නැතිකර ගත දාවවසට මගේ නවිශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවට පාඩුයි බ නෑ ම හොයාගේට ැමරවාරගේ මගේ ගදට තවත්රපවා හි හලි වල් වලින් මට කතාාගරන කක්නෑ. ම ෆෑන්ටසිේක ැති වට නි ම සම පෑන්සිට ඒගන හ පපොලේ පය හල න්න තරන් කැමති න ම මහපොලේ පය ල හොඳටම න්න. ඒකයි මන්ක හම වෙලෙම් අපි ෆැන්ටසිිය යනවා මගේ ලංග. අවශ්‍යවෙලට බිවිට හහිනවා. එහෙම කැ ෙක්ම. . හරි දැව තුම ශස්ත්‍රීයේ ේව ැංව සංස්ක. සාහිත්‍යය අද වෙනකොට සංස්කෘට මේැනේඒ භාෂාවන් එකන ලෝකයේ මියදුුණු භාෂාවක්න ඒ පරිහරණය වෙන භාෂාවක් නෙවෙේ එතකොට දැන් ඔබුතු මේ කියනවා දැන් හොඳ සාහිත්‍යයක් බිහිවෙන්න හොඳ විචාරකයෙන් බිහිවෙන්න මේ සංස්කෘත සාහිත්‍යය පරිශීලනය කරණ්ඩෝනි කියලා ඔබුතු මේ හිතනවද මේ වර්තමාන තරුණු පරම්පරාව මේ ලෝකයේ අදයන මේ ක්‍රමවේදයන්න එක්ක මේ මේදුුණු භාෂාවක් එක්ක මේ ගණු දෙනු සිද්ධ කරයි කියලා තරුණ පරම්පරාව සිද්ධ කරන්න නැතිනිසාම අපි ඒවලන් මේ තැනට ඇදලා ගන්න ඕනෙ මොකද සස්ෘත භාෂාව මලභාෂාව වඋනාට අපි සිංහලනේ එනම් අපේ භාෂාව ජීවත්තෙන්නේ සංස්කෘත නිසා. සංස්කෘත නැති තැර සිංහල නැත. ඒ නිසා සංස්කෘතය ොඳ සිංහලභාෂාවෙන් හොඳට කතා කරන්න රචනාලියන් රචනා කරන්න නිර්මාණ කරන්න සංස්කෘත භාෂාව නනිවාරයෙන් දතයුතුේ. හෙම නැත්ති සාහිත්‍යය නිර්මාණවල ගොඩක් අඩුතියනවා කතාවේ ගොඩක් අඩු තැන්තියවා. මොකද භාෂාව මුල සංස්ෘතන ඒ සංස්ෘතිෙන් කියනදේ අප නම් පාව අප සංස් ෘත යි. හ ස කෘ භා ාව ෘ ල ුද්ද සිංහල ෝඩ ක තා . ි සිංහල හ ට එකතු කරගත්ත තවාකුරු ඒ අකුරුවලින් ඇදිච්ච වචන අපි මේ කුම බෞුත්තරේ සංස්කෘත වචන. එතකටු කොහොම දිියයේදේ නැතිකරනමේ රහා දෙන්න තරුණ පරම්පරාව ඇත්තටම ඒ තැනට ගන්න ඕනේ. අපි යාලා ඒගොලන්ට වැඩිහිටි පරම්පරාව තමයි ඒ තැනට ඒගලන් යොමු කරව ගන්න ඕන. ඒ සඳහා කළයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම කරන්නන සංස්කෘත භාෂාව මැරුණ කියලා අපිනි කියන්නේ.

තින් ඒවා මලුණුනන්ංහෙම වෙන්න හැනේ හින්දිි භාෂාවත්හෙම සංස්කෘත නිසා හින්දි තියෙන්නේ. එතකට මේ කරන හැම නිර්මාණයකම පසුබිම හොයලගත්වොත් හොඳට ලියන ලේඛනයක් කරම් බලන්න හොඳට ලියන රචනාවක් කරගෙන බලන්න නිර්මාණයක් කරගෙන බලන්න සංස්ෘත වාචනයක් එතන නැත්තක් ඒකේ හොඳ බවක්න ඇත්තටම ඒවයි ලස්සන අප මානව සිංහ චන්්‍රලත්න මානවසිංහ වගේ ගීතරච්චකෝ අපිට සම්පත්වෙලා ති ඒකනේ දැ ඔබතුම දහමකිවට කරුුවර කෙනනෙක් හෙමකිවූත්. ඔයවගේ මේ ශාස්ත්‍රීය පදනම් හොඳයිම වියතුන්ගේ සභාාවල නිකං වියතුන්ට ගුද කලා රසවිින්දනට ඒව ැතු ඒවම මේ ප්‍රයෝගි ෝකට ඇප්ලයි කරන්න පුලන්දේවල් නෙේ අදවසි කියලා. හම මං ඔප්පුකට ප්‍රයෝගිකලෝක මනිසවා ලසවි දනවා කියය ලබ මොගද කිය. උත්තුම ඔපපුක මොකද ම විශ්වවිද්‍යාලයේ මං කිවනේ ප්‍රාචීන සාහිත්‍යය ගන්නවා කියලා එකද මං ගොඩක් ඉන්දියා අනු සාහිත්‍ය ේදය සාහිත්‍යය සංස්කෘත සාහිත්‍යය ඔම අපි බෙදාගෙන ගණනැ පහළ පැතිහ දෙක ගානේ සති පහලවක්ගේ එක මට හරි සැහැල්ලුවක් මං එච්ර බෙදල කිව්වේක සස්කෘත සාහිත්‍ය එච්චර විශසාලාලයි. එච්චර දෙයක් නමු තරටිකාහරන්න ළමයි ොච්චරආසාාව හින්නවද මම පන්තියටනක එෙමන ඒද ඉන්න තරුණ පරම්පවරාවන ඒ ළමයි කවදාව අපේ අධ්‍යනංශට නෑවිල්ල ඉන්න ඕන නනෑ සිංහල කරන්න ළමයි පොරකමින් එන්නේ. ඒ විෂය නිසානන්නේ නාටි කලාවත්තේම ඒ විශෂයහන් ගොඩක් සංස්ෘත නාටිකනත් කරන අපි නාටි කලාවගන්න ගල්. ඒ විශයහන්න ළමයිම ගීත ගෝවින්දේ මට ළමයි කතාද පුංචි බාධාකිරීමක් කරනොමේ ද නාට කලාගෙන බතුම මේ කතා කරන ද නාටි කලාව ගත්තවොත් සංගීතයගත්තොත් ඒව නිලන්තරුම අබ්ඩේට් පෙන ෝක ත්තක්ක බදවෙලා ීග්‍රෙන් ඉදිරියටටයනමුත් සංස්කත සහිත්‍ය හිමවෙන්නෙනෑ එක තන තිීන්න ඔබට පේන්නනෑ හම ඉදිරිියට යන බව.ඇකත ගීත සාහිතේ ඉදිරියට යානවා කියලා අබ්ඩේටනවා කියල කියන්නේ. ි හොඳද කිය හොඳද සහ නරක දෙක් තියෙනවන අපි ිනුම් දඩුදාගන තියන්නේෙ අපි ඇත්තටම කොච්චර කිව්වඋනත් අප හිතවත්කමට ඔබ කියයි වෙන කෙනෙකුගේ ගීතයක් හරරි ලස්සනැක් ලැබැ හිත අභ්‍යන්තරේ මේ මමාචරි සුනිල් ලාරයලන්න හරි ප්‍රමගේීතිද අල්මිස් ලප ගීතයකට හර ඔබ ලස්සනයි කියනවා මයි ඒ මොක දේතුමන් ලගේ තියන භාෂාවේ තියන ශක්ක්‍යතාව නිසා. ඒ බස තමයි ඔවුන් ජීවත් කරේ. පස ීම ම මේක මහචాయවරන්ගේ සාකచාවකට පමක් లో ా තා භා කර නොමකද. ඒ බත්තා හීමම නි සාන. ඒ කද ෙන් යමක්. අපි මේ వියකන මාජට දෙන්න ඕන නිසානේ. සංස්කෘත භ්‍යාව అப்డට. ඒක ඇසුරු කරේ නැතිනිසා ස්ප පර්ශ්කරේ නැතිනිසා කෙනෙකුට හිතෙන්න්න පුළන් එක මැරුණ කියලා කෞරුත් කිවනෑන මැරුණ කියලා ඔබයි මැුුණේ ඒම නත්තන් ඒ හබු කෙනැයි මැරුනේ ම මැරිල්ල නෑ සංස්ෘතත්තෙක් ඒ එකක ඇසු කරන මිනිස්සු කෞද කවදාවත් මැරෙන්න්න. අපි හරි හසයි ේදි කාකට ඇවිල්ල සංස්ෘත මහාචාර්වරේ කතාකට්‍ර මං හරියාසයි ඉන්දියාවේ ඇත්‍රම මේ මම හෙේ ඉන්නකොට.

එක්ක කෙනෙක්ගේ මනස ලස්සනවෙනවා. රූප ලසන න එතකොට වැඩ හරි ලසනයි එකනේහිෙම පින්දුම ලසන ේ. ඒ අදරලට එක ගත්තම හරි ආසයි. ලව කරනවද නැත්ති කෙනක අදාලන හැ. නමුත් ඒක කියවන්න හරියාස. ඒල මු බැලොහම හලිුමක්කයන සංස්කෘතිගෙනන ගන්න නියීමම ජන්ක ල කරන්න හරි රාසයි ගැනේ ඒ මේ මිනිස්සු දැක්කම මෙ ජනක නම් වාරණසි යුනිවර්සිටිය එක කර ගයා ඒක සංස්ෘතියට අධ්‍ය නාංශටකගයාවම් බලාලන්න චන්ද්‍රමෝලිකල් ප්‍රවස ගෙනකන්නවා හරිම . අරර භාෂාව වගේ මයි ගොල්ලන් හදේ ඉතින් අර ගොල කියරන මැරුුණ කියලා ඒ වගේම තමයි ඉන්නෙ බුලත්කාගෙන එමයිති කෘතායිකයි සුදු පාටිං අඇඳගෙන යම් පුටුවක හන්සි අදදාාගෙන මොකද්දේ තියන සැහැල්ලුව ඔටුනුදාගෙන නෑ පැළඳදින්න නෑ කිසිදයක්. හොන්ද මාබරණි පැළඳගෙන තියෙනවාඒ තමයි ඥානය. දැනුම් සියලු ආබරනාාතුරේ අතරෙන් ශ්‍රෂ්ඨතම ආබරණයක්. ඒ කියනසම මේ දැනුම ඉති ඒවයින් බැබලනුවය ගොල්ලා. ඒ නිසා ඒ බබලන යම් කෙනෙක් වෙනවඩම් මේ ලෝකයේ මේ විශේෂයෙන් නාසියාාතිකරට වල්ලෝල සංස්තෘත තමයිගේ. ෆොරිනර්ස් ල දැන් අපේ කතාව කිව්වනයෝබ ජපාර්ණේ අමරිකාවේ ඇයිම ඉන්දයන් ලාට මිච්චර කතා කර වදදින්න. ඇයි මේ නාට්‍යකරුවුන්ට එන්දියාවේ සිනමාවට ඉන්දියාවේ නාට්‍ය කලාවට ඇයි මේ ඇමරිකාවෙන් බ්‍රතාන්‍යයෙන් චපානයේ මිච්චර එන්න කියලා අපේ රටට නැති චාන්සස් දෙන්නේ. මහිතන අපි දුප්පත්දැන් අපිට වඩා දුප්පත් ප්‍රාන්ත තිබුණට ඇතය නොහේ.ඇයිඒ කොළොට ච්ච චන්සස් දෙන්නේ වටිනාකම දන්න නිසා. භෂාව යෙනවා වටිනාකාකම දන්න නිසා තිර පිටර නි පර් සංස්කෘතු කන්න න මරි තුකර ාෂාව මැරිල්ල නෑ අපි තමයි හොඳද මජාතිය ඒ සඳහා මොකද අපි සම්पූර්ණ සිංහල කතා කරන්නේ නෑ අපේ ශුද්ධ සංස්ෘත කතා කරන්නෙත්නෑ අපි මික්ස් මිශ්‍ර සිංහලය කතා කරන කට්ටිය එහහි නම් අපි සංස්ෘත නැතුව කතා කරන්න මනෑ ති ්ේ හොඳදමම කොට්ටාස අපි නිජනතාවන අපි ඒ නිසාම අබ්ඩේට් කරන්න පුළුවන් ඕන දෙයක් අදත් පුුවන් අ්ේට් කර. ලංකාවේ සමාජය ඇතුළිමේ පුරෂමූලික සමාජයේ දැ තියෙන දේවල් ගිලිහිලා මේ පවුල් සංස්ථාවන් නැතුළි මේ ස්ත්‍රී ටිකක් අභිභවා එනවා කියන කතාවක් ඔබතුමේ කියනවා. හැමයි එක බුතුමේ මේ එක හොඳ දෙයක් හැටට සලකන්නේ නෑ. ඇයි ඒගැන ඔබ මේ ස්ත්‍රීවාදී ස්වරූපයක නෙවයිද ඉන්නන්නේ ස්ත්‍රීවාදීන් තැනක නෙවේදීන්න මොක දොබත් ගහැනයක්. මම ගැහැන. නමුත් මම අවිවාහක ගැහැනියක්. මට තමයි හොඳරුම ස්ත්‍රීවාදී වෙන්නත් පුළුවන් හෙම එක වාදයක්මට ඕන්නෑ. යම්කිසි කෙනෙක් වාදියෙක් වෙනවනම් ඔහු තව පාශ්වයකට වයිරයි. මම ඒ චේතනාවක නෑ. ස්ත්‍රීන් අධිපත්්‍යය දරා ගත්තහම අර පුරුෂයන්. ස්ත්‍රීන්ට තියන ශක්තිය පුරෘෂයන්ටනෑ. ඒ ඒ ශක්තියතියන බව ඔප්පු කරන්නේ දරු ප්‍රසූතියක හියදීලා තියනෙන ගැහනියකට. ඒ හිය ෙදරට අාවම முழுතැන්ගේ இந்தල සාලට එද්දී ස්වාමි පුරෂය දුවන්න්නිපේ එහෙම ශක්තියක් තියන්න කියෙක් පිමයක් ළங்கு ප්‍රබල வேෙන කොට පිරිමயாயනිකං ඇලිமேලිවෙලාමන්ந்த බුද්ධිකவாගේ වෙලා. එපා වෙලා ගෙදරට යනවා මග දැකල තියනේ මික එපා වෙලා පර්ස්කාරයෙහි බෑග්ගක මෙහේ උදේට ඔහේ අයනවා ට්‍රේන්්නිික තමයි සැපම තැන ඒ දමොකද අපි සාමාන්‍ය ජනතාවටත් කතා කරන්න පැමේටික ඒ මොකද පිරිම්මි කෙනා යතත් කරගෙන ගෑනු කෙනා ඉන්න. ලොකු පවුලේ දල පොඩි පවුල දක්කා. බැයි ොප්ේන ධම පාන්තික කොටසක්කන්නවා ඒ ොළන්ගේ ප්‍රශ්න ලන එලළියට ලස්සනට ඇඳලා හිනාවෙලා අපි දෙන්න හරිෂෝක් මේ ක්කොම සභාාවවෙ මූුණ ඉම්ඹල ස්වාමි පුරුෂාගේ මේ කොච්චර දේවල් දෙනවා අදනේ හරි ලස්සනයි. ගෙදර ගෙදරට ගියාව හිට වඩා වෙනස්. අර මනුස්්‍යය දාන්නේ හරිම බිමට ස්වාමි පුරුෂයමකද එක්කෝ ගැහැනිය රූපයෙන් බැබලෙනවා. එක්කෝ ඇය රැකියාව නිසා බැබලෙනවා. දෙමාපියන්ගේ ලැබුණු දායාද දේපල නිසා බැබලෙනවා සාමි පුරුෂයාට ඒ එකක්ත් නැතිවෙන්න පුළුවන් එ සැමට තියෙන්න්න පුළුවන්. තිබුුණත් නැතිවුණා තරයාග බලය තියන්නේෙ අර ටිකඋඩ. ඉතිං අර කොම පාගගෙන නීතිදාගෙන යන්නෙකො හේ දහගෙන පෙටරල් මීටරේ පවාච්චෙක් කරගෙන අහපු හේවන් මේ කියන්නනෙවදේ දැකපුේ වන වේ කාටවත්ම අහපු ඒව කිය නෙවාේ ඉතින්ගේ. යාලුවත් අපිට කියනවන දේව හරිකේදනී යයි ඒ නිසා මේ ආධිපත්්‍ය කියනදේ නෙවෙයි රජ කරන්න ඕනේ සමදේ තමයි සම්ම තැන තමයි රජිකරඩ වනන්නේ. තැම ඔබතු මේගේ මෙහමදයක්ක න. දැ ඔබතුමියගේ මේ ශාස්ත්‍රියයේ පසරයේ තියන සියලු අධ්‍යාපනික ඒ බැක් ්‍රන්් එක අපි තියෙනවා එක පැත්තක. ඒවගේ ඔබුතු මේගේ තනතුරු තානාන්තරත් අපි පොඩ්ඩකට ගලෝල තාවකාලිකව අනි පැත්තිෙන් තිනෙන. තියලා අපි ගන්නවා සුනේත්‍ර කංකානම්ගේ කියන රුවත්තියව මෙහෙම ඇදලා අමුවෙන්ම ගන්නවා. අරගෙන මමහනවා ඔබතුමියගේ පෞද්ගලික කියවීම කද්ද ආදරේ සහ ලිංගිකත්වේ ගැන කියලා. කිසිදු ාත්‍රීය පදනකින් තොරව මටේකට උත්තරේ වුණ. මම ඇතරම හරි සරලායි මම තනතුරු ගලවල පැත්තකින් තියන් කලින් ම හැමදාාව තනතුරු පැත්තකින් තියල මං එහම කෙනෙක් නොවන විදිහට මම ඉන්නෙ ජීවත්යෙන්නේෙ. නමුත් මගේ කාරයන්වල ශාස්ත්‍රී දේල් වලින්තම මගේ මහහාචාරය කොමහරි මගේ උගත්කම හරි එලියෙට එන්නේීමම නැතන් මහරිසාමානය කෙනෙක් ආදරය නං ඇත්තරම කාලිදාාසගේ ප්‍රේමය හොයන කෙනෙක් මම. ඒකෙදී කාලිදස්ෝ තමයි ඕනේමමදැ ඒකට තමයි එන්න හිටේද මටාදරයේ ගොඩාත් දෙනෙක් ඒ අතර විශේෂාදරයනය ඔය අහන්ලිවලින් විශේෂාදරයට ඒගැන ඔබේ හිතහිරි වට්ටපුූ එ එහම ඉ පැත්ැගිින්ම තියල වෙනම කතා කරුම පි කාලිදස එහෙම නැත්තුව මේ හිතර හිත ගැස්සිලා මටත් ආසවෙලා ඒ අනිக்கா හුන්ந்தයිවාගේ ඒ මකදර කැසිக்க ப்ரோச்சுක ම බෞද්ගලික ක්க்கොම ශාස්්‍රரியිය ோක යාමතක කරත් මම මට මத்துක වෙන්න மන් හොයාගෙන යන්න ආදර த்தේකම தමයි ඒ අතරරි මට ඒවගේ ආදර හුවවෙ ලා තියෙනවා හරි ලස්සனට දරය කියියපුவாය ආதර අති அල්පු ය. තට්ටු ද ඉති හමුවෙලා තියනවා දවසකට දේකට හිතත් බැඩිලා තියෙනවා ඒ ගොඩත් දුර ගෙනියන් වැෑරි සම්බන්ධ මේ යි ලස්සන තියෙන්න්නේ ලැබෙන් ඇති කට්ටියදඟයි ඔය හොඳට ලැසික්කාදරී ති. මට ලැබෙන්ගොල්ලන් එක්ක ඒගොලම් බැන්ඳලායමන ඇත්තං එක හේතු මගේ මම ඉන්න දැන් විවාහවෙන්න වයස. අතු විසිද කියෙනවෙන මඹ විසිතු නෙනවෙයි අප පීට හගේ හිබුවහන ති ඒක නිෙසා මට දැන්හමයිෙන් ඒවගේ අය. එතකොට ගොලන්ට තිය නැත්තරම අර අන්නේකයි මං හංකිවේ කලෑසික්වෙන් නැත්තිවගේ ආදරය දැන්තමයි කලෙසික් අන අත්තලිය පැනල. ඇතුවර මට ඒ කට්ය හමුුවවා හමුණට වැඩක් නෑ ඉතින් අර තට්ටු අත්දාලා හින්නා වෙලා හාලෝ කියන අතින් පොඩ්ඩක් කල් ඒක ඒ දවශට තන ඉවරෙනවා ඉතින් ඒක කිවේ අපි කොයාරරි ගියාමුත් සවයකට ගිහම් වගේ සබවාාරය හමුණ හම ලිංගිකත්වය ගැන පෞද්ගලිකව මම විවාහ නොවී ජීවත්වීමට මං කැමති කෙනෙක් ලිංගිකත්තය හරිම අර කියන සුදුුරු බාව මට හොයාගන්න බැරිනම්. මං ජීවිතේයට කවුරුත්හෙම ලංකර ගන්න හැ. ඒ සොන්ඳුරු භාව කියන්නේ අඩ සඳපායකූ රාත්‍රියක ආත්කිරානිමල් පිබිල තියෙන සඳ පහන් රෑක දන් කට්ියේ ඔෝටික තියෙන දවසක ඒහෙ මාර ලස්සන ට්‍රති අර. සුවන්ඳ හම්මන්න බෝයි ෆරෙන්න්් කෙනෙක් ඒ හසයි මම අරුව කාලිදර්ස කිව්වවාගේ. ඒක තමයි මගේ හිතේ ඇත්තරම තියෙන්නේ ගුදාරක් දයක් හිතේ පැදපදිියංගුණ හම සොයායන්නේ තේකම තමයි ප්‍රක්ටි කලි කවරු හරිමකතමට ප්‍රක්ටිකල එහෙමයි හොයන් නාමාරු ීමමාරු විවාහාවෙන් ඕෝනි කියල හෙවොත්තයෙම. ඒය කියන කටිය ොයන කොට ලබනාත්මත් මට ැරිවෙනවා වාහදට එක මතම ඔබතුම මේක මුලින් හුවත්ම බතුම ප්‍රයෝිකත් නෙමේ නේ දෙන්න කියලා. මට හෙම වන්න ඕනෙ නෑ ඒයි. ප්‍රායෝගික වෙන් ප්‍රායෝගික ව යුතු තැන ප්‍රයෝගික වෙනවා සසාමාන ජීවිතේදී. හැබැයි මම ජීවිතයේ විවාහය සහ ලිංගිකත්තය කියන තැන අආදරයනේ මංකිවේ ආදරය බෙදන්න පුළුව අමට ඕන තර ඒ එක වෙන්නයි. ඔය දෙක ඇතුළේ තමයි ජීවිතතේ මගේ සෝල් එක මගේ ආත්මය. තව ආත්මයක් එක එකතුවන්න ප්‍රබල සම්දිස්ථාන් ඉතින් එතැනදී ම හොඳටම කල්පනා කරලා තමයි තෝර ගන්න ඕන. ඇත්තරව මගේ ආත්මේ ගේ මගේ ජීවිතේ ඇග ඇතුළේ ලේහල දුවන්නෙම ශාස්ත්‍රීය පදධන මගින් යුක්ත රහ මෙහිරණං මට ඒටික ගලවලා අයින් කරලා පැත්තක තියන්න න. ම හිතන ලබනාත්මෙ බැරිේකෙ මද ඔතුම මේ තවත්පොඩි වෙන දිසාාවකට අරගෙනයනො. තැ ඔබමේ දීර්ග කාලයක් ඉන්දයාාවේ අධ්‍යාපන හ රන ද ද ද ේ සංකති සු බිම පිබඳ දැවන්ත බෝදයක් ගේ ්‍ර . ලෝක දියුණු රාජ්‍යයන් ගණනාවකට සංචාරය කරලති නවා. එනිසාම මංහිතනව සුදුසුම කෙනා ප්‍රශ්නය හන්න කියලා මේ සංස්කෘතික වශයෙන් ගත්තුත්. වඩා දියුණු සංස්කෘතියක්තියෙන්නේ බටහිර සංස්කෘතිය ඇතුළෙද ඔබතු මේ හිතන විදිට එමනත් අංග ඉන්දයාාව ප්‍රමුක මේ පෙරදිග සංස්කෘති ඇතුළද. ආසියන්ු රටවල් වල ඉදාව ප්‍රමුක අපි ඇතුළු ආසියාතික රටවල්වල තියන සංස්කෘතිය සදාචාරය බධහිර රටවල්වලට සමාන කරන්නව බැහැ මනුෂ්‍යක්තිය කියන එක. chiefly අපේ ඇගේ ලේවලටම මුසුවෙලා තියෙන්නේෙ ආසිயாතික රටවල්ල දිම තමයි ලක කොහේ කියියත් ත මට ලංකාව තරං සිහිවෙන ගටක් නෑ. මේක පුුණ්ඥ භූමියයක් ම ආසරට තමයි ජපාන ජපානය අය ගොඩා කොඳයි බට ඉරනම් උමන සැපත දුන්නත්. මනුස්සකම නැතිදැහ. ඊටොනැයි ලයිට් කඩුවක නො පාරි. දැ ඔපතු මේේ කිව මේක පුුණ්‍ය බහමයක් කෙ දැම්ම පුුණ්්‍ය බහමේ ගැහැනියකට ස්වාදීනව නැගී සිටින ගැහැනියකට ඇතිවන අභියෝග්‍යයන් මොුණවා අද විශේෂයෙන් අපි දන්නවා මේ මේ සමාජයේ මේ ටැලන්ස්වල්ට හරි බයයිනේ ටැලන්ස් දක්කහම දුවනවා වද්දගන්නන්නේ නෑ මේ හැම ශේත්‍රයකම මේකතියන මේ ඒනිසාන මේ මෝඩන්ට හතරට බඩපිනුම් ගහන්න පුළුවන්කම ැබිලතිී අපේ වගේ අටවල්වල ඉතින් ඉතන්දී මේ ධ්‍යාපනමටමින් ඉහල්ලටේන හහිමනැත්තම් වෙනත් ශේෂත්‍රය හලටන ශේෂ කාතාවකට බරපතල අභියෝගයන්ට මුහුණ දෙන්න වෙන අපේගේ ප්‍රාථමික ගටවල්ලල. ඔබතුමීට එම අභියෝගයන් ඇති වනේ නැද්දමී ඔබතුමේගම කැරීරකෑ තුළේ. මට දරම් අභියෝගතිවිච්ච කෙනෙ හොයන්නත් නැති ඇති. ඒනිසා වංහිතන්නේ ඒ එකක්ත් මගේ මූනෙත් නැහැ හ ඒටම ඒ වෙලා උත්තර දෙෙනවා. අප රටේ මිනිසුන්ට බැහැ දරන්න ඔබකිවවගේ මේ ලොකු හැකියාවක් තියන මිනිස්සු ස්රහට ඇවිල්ල දෙයක් කරයි කියන හරි බයයි. ඇයි මේ කරු මෙමක තමයි මික මන්දකින විශාල කරුමයක් විදිට. ඔන්න මෙයා ඒ වගේ කියල හිතුනොන් ඒගොලන්ග තැනට යන්නට වඩා වෙහෙසෙන්නේ මගේ තැන කපන් තමුන්ගේ තැන. අදාගන්න ඕනෙෙන්ම ප්‍රමය තමයි මම අනුගමනෙ කරේ ඉගනගන්න. ඉගෙනගෙන්න්න හොන්ද රි ල්ස් ගන්න මල් ළමයින්ට කියන්න ත එච්චර ොද සාල්ස් ගන්න කොත්තන ලෝක කොතනත්තැ තියන කොතනත් නැී සිටන ොල මං අද යනැතුව නැගිටන ඕනමතනක කිසි කෙනෙකුට මම නැමෙන්න්නේෙනෑ මගි ගරුවරන්ට නැමෙනෝ මට ආදරේ නිසා. එහම ඇතුව මම හිතනවා මංගේඒ ශක්තිය මට තියෙන්ෙ තනිය ැගේ සිටන හැකියාවතිනම තනිය ඉගෙන ගෙන මට අවශ්‍ය කරන සියලු දේවල්ම සපුර ගත්ත නිසා කකුලෙන් ඇදපුතැන් කියව්වොත්තේම දවසක් එක්ෙනෙක් මට මගේ ටියවටෝරියල් එකක් බල අධිබන්ධනයක් බලලා හම ඉතින් යන වනුව එක් ෑංවලෝවා මංකුදට ියනවාවන ංකේ මොුණහරි කියලමට ලකුුණු නෑදැන්ගිතිීමක් කරිමංගේ අදාල පුද්ගලට ආචරිවරු නෙමෙයි වෙන කෙනෙක්ට. මං එයා වෙන තැනක වාඩිවෙලේටිය මංකෝ අෞදර මතක තියාගන්න. මම මේ විශ්ව විද්‍යාලය සිංහලාංශයේ හොඳම පුටුවේ වාඩි වෙන. අමකද කිය මං එදා කිව්වේ ෆයිනල් ලියරකින් අව්ෙන්න්නත් කලිට්ට මටට හිතාගන්න බැහැද අයිවයයි ප්‍රකාශය කොච්චර සමානද කියලා කවුරුත් කොච්චර කැපුවත් මට ඒතින් රැකියාව ලැබිලා හමුුවවෙච්ච කාමරෙත් පුටුවත් ඒකම. මං ළමයින්තත් කියනවා අහඳරම හොයා දන්නහද කෙනෙකුට, ආචාරය නොවූ කෙනෙකුට. මං මෙතනදි මේ කතාව කිව හරි පුදමායිනේ ම මේඒ එතනටම මට දුන්නන්නේ කවුරු දන්නෑ මං හෙමකා වෙන කෙනෙක්ට කියලනෑ මං ඒ ආවල් කෙනට හෙමකා කියවවා කියල. මංකිවේ ම කාටත් නවෙනෑ කියලා ං ආදරයට නැමෙනවා ඇත්තරම මංගේ ආදරරි හොට අඳන්නුනවා. ආදරනීය නම්ඒක වෙනයි. එහෙම නැතුව නිකන් දෙකේ පන්තියට යුස් කරන්න මම කාටත් නැවෙන්නෑ. ඒ වගේ තිේ කමක්නෑ මං ඒකතිංවක්කත් සැලෙන්නෑ. මගේ හිත මම වටගන්න මම මට ගහන්න ගහන්න නැඟිටින කෙනෙක් මම සාධීනව කිසිගෙනෙක් අතපාන්න නැතුව ජීවත්වෙන කෙනෙක් අමලටත් සලකළ. ඉති එහෙමක කාටවත් මට ඇගිල්ල දෙක් කරන්න මම ඉඩතියාන්න ඕනෙ නැහ. අපි නිමට නොවිය යුතුයි. අපි අවශ්‍ය තැන නැගිලින්න ඕනේ. ඒ නිසා ගෑනයක් කියලා මේ පැෑගෙන්ඩ ඔන්න එකකාටවත් නැගිට නොන්තල් නැටිනා. දැන් මේ මම දැකලති නව ඔබතුමිය අන්තර්ජාලයේ පුරාම නිරන්තරෝ සැරිසරනෝමේ ඔබතුමේගේ භාෂාඥානයේ පාවිච්චි කල් විශේෂෙන්ම හින්දි භෂා ැනුම එතොකම සංස්කෘද් භාෂා දැනු මේ සියල්ල භාවිතා කළමේ. අපේ ගීත සාහිත්‍යයට ඔබුදුම අලුත් අර්ථ සපයනවා එක අපි මෙතෙක් නොදුට කාරණාවක්. ඉතාම රසයිඒ මේ සපයන අර්ථයන් ඒහරි අර්ථපූර්ණයි. ඇයි හිතු මේ අන්තර්ජාලයට මේවා මේ මුදාහරන්න. දැන් අපි ඔක්කොම ඔන් Onlineයින් වැඩන කරන්නේ ඇත්‍රම පොත් දහතුනක් ලියල තියෙන මට සරස්වතියගෙන් ලැබුණ වචනයේ මදුරතාවත් මිහි රිබාවත්. මාත්‍යකමයන්න ඕන්න නැහැ. මං එක වැලදමෙන්න්න ඕන්න හැ. මගේලඟ තියන හොඳම දේ දෙන්න පුළුවන්නන් ඒක තමයි අපිට කරන්න පුළුවන් උතුම්මදේ. ඒ මංගහිතුවා මට මේ දැනෙන හැඟීමේ ගීතයක් කහලා මට දැනෙන හැඟීම මං අනිත්තායට බෙදා හරෙන් ඕනේ තකොටේ ගීතෙන් තවත් ආනන්දයට පත්වෙන්න පුළුවන් ඕනෙනෙකුට. ඒක හරි සේවයක්ඒ කියලා මට හිතුණ විශේෂයෙන් හින්දිගීතලට අපි ආසයි හැමෝම. ොඩක් දෙන තේරමදන්න නැැ තේරුම නොදන්නගත්තා තර සංගීතය තේරෙනවන විශ්වභාෂාව නිසා එක දැනන්නේ ළු ශරීරටම එක්ස් කරන්න බෑ තේරුම කියන්න බෑ නමුත් ඒ නිස අපියවටාසා. ඒ නිසා මහිතුවා ඒක පෝට් එකක් මමද දෙන්න ඕනේ මට තියෙන හැකියාවෙන් මගේ හැකියාවම බෙදීමේ ආශාවෙන් තමයි මගේ දේකරේ ති මංගේ එක හර්තලියලා ම අස ඉතින් කවිියක්කාරය එකත්ලියලා කේවම්ම කියලා ඒක මට හරිෙන් ජෝව. ඔබුතු මේ නිරන්තරෝ ශාස්ත්‍රිය පර්ේශණවල නිරතවෙන්නේ විවේක කාලවල්ලලු මුණවාද කරන්න. පලවිනිම කාරණය වහින්නේ නැත්තන්. හවසට මම බං විවේකේ මට හොයා ගන්නවා මම එලියට අන්නත්තං කැම්පසිකට ඇති අන්නත්තං. அவව ம ஆசை இரபஹன வாலி. அ ලසන දර්ශன බட்ட හිහார்ස வ உக்க லா குலூ ரட்டாவாந்தான.தி கொ வல தி கோட்டயான ட்டக்கு லா சிந்து த்தக்க බலா வே ගේே வற்ற அல் ியമல் மாலே மங்கிதோ கொற்ற ඇத்ததேே. வி ப வ குரு அரத்த தவ குரு மதி சந்தහස இரட்டமவா. ම වලාගෙන ඉන්නවා උදේටත් මම පොඩි වෙලාවා කොයාගන්නවා නැගෙන රාස බලන්න ඇත්තරම විශ්වත් එක්ක ඉන්න මංහරියාසයි. ඒ වෙලාව කියන්නේ විශ්ව සමාධිය කියලා. ඒ වෙලාට වෙන මුගුත් හිතන්නේමට ඒක තමයි තියෙන ලස්සනම දවද වෙලාව. එහෙම නැත්තම් මං විවේක ආසයි සින්දු කියන්න සංගීතය කරන්න මං ඔයොක්කෝ සංගීත පාන්ටපලේ කරනවා ඉතිං ඒක තම මගේ විනෝදස්සය. කැමති දැනගන්න මහපොල විජීවත්වන කාන්තාවක් හැටියට භූමේ ඔබුතුම දේශපාලන කියවීම කොයි දශාන තිීද තියන්න කියල. මම ආංකෝම එක දේශපාලන පක්ෂික වත්න හැ. මම අස රටට හොදක් කරන්න පුළුවන් අඩුගානය දේයන කියල මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන් නේද මේ වේදනාවන් අඩු කරන්න පුළුවන් යම් කිසි පාලකය කියෙනවනම් එයා තමයි වෙඩෝනේ ඒ තමයි ඒ පැත්ත තමයි හිට ගන්නන්නේ ම නමුත්ම කිසිදු දේශපාලනයකට සම්බන්ධත්නැහැ මොකද හේතුව කළගරි ලතියෙන්නේෙ. පක්ෂ එනවා පක්ෂවැෑජබෙනවා පක්ෂ චන්ද කාලදිකේකේවදනවා බෝඩ්ධනවා අනේ ගිහිල්ල බලන්න මොකත්නෑ මිනිස්සුන්ටනේ මිනිස්ස හරිීම අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන නොයි. රත්තර්ම රට්ටක පාලනය ගන්නඕනි දැමි පාලකේ. කිසිම වංචාවක් හොරකමක් නැති මිනිස්සුන්ට ආදරය කරන ේ බූමියෙන් ඒම පාලකය මතු වෙන්නන්නේ. ම කියන්නේ මතු වෙන්ඩඕන කියලා. පාලකේ කියලලා මම බලාපොරොත්තු වෙන්න ඒම කෙනෙක්ට එ අපිට අහන්න ලැබෙන්නේ හමතැම හුරකංගරා කියන්නමන. ඒක නිසා මේවා මේවා තමයි නැතර වෙන්න ඕන ඒ නතර වෙච්ච දසට ඒව නතර කරන්න. හොඳ පාලකයකුයි අවශ්‍ය. අනේ මන්ද මේ රටේ තියන මේ දේශපාලන පක්ෂ කෞදවංක කියලා. කෞදවාංක අපිට අවංකයි අපි කරේනේ අරහප පක්ෂ හොරකං කරපු කට්ටිය මේ පක්ෂ අල්ලනවා, මේ පක්ෂ හරකංකරප කට අරපක්ෂය අල්ලන්නවා කියලා ඇල්ල. ගොල්ලොම එකතු වෙලා හරකං කරනවා තව පුළුවන්න තාව කල්ියයක් සල්ලිවල්ට අරගෙන තුන්දම් එකතුවෙලා අපි හොරකං කරමූ වගේ යන්නේ. ඉතිං එහෙම වනහම මේ භූමිය කොහමද. ස්ථාවර වන්න මංහිතන්න වැඩිකාල් අපිට මේ විදියට යන්න පුළුවන්ගේ කියලා හැම දේකමෙන්ට කත්තියන පොදම දෝකටමතව චුට්ි කල්ල ඇතු කරනවා මේ දැ අප දන්නට ඔබතුමීමකිව දැමීමකම මේ අපි පාලන තන්ත්‍රයන් දිාර් වෙලා දැන්තින් අපේ ආර්ථික ප්‍රතිපත්ති අපේ සැලසුම් ඒ ඔක්කොම මේ කරපුම කිසිද වැරදි ක්‍රියාමාර්ගනිසා අපේ රට දැන් ඉතාම දුර්භාග්‍ය සම්පන්න තැන තම ඉත්තින්. එකට දැංග රට ඇතුළෙෙන් මතයක් කියෙනවා මේ තියන සාම්ප්‍රදාායක දේශපාලන පක්ෂවලතෙක්ක තව ඉදිරිගමනක් නෑ. එනිසා විකල්ප දහරාවන් මතුවෙලාක සමනය කරන්න ඕනෙ කියලා. දැ එවැනි විකල්ප දහරාවන් දැන් ක්‍රියාත්මකවවෙමින් නින්නවා දේශපාලන තලි. ඔන් වියත් සභාවන් කැඳවමින් ඉන්නවා. වියත් මගනෙවෙයි ම මේ කියන්නේ වි්‍යක් මණන්ඩපොඔුන් රැස් කරමින් ඉන්න ඔුගේ දේශපාලනය ලමුළු ගන්වන්න. එතකොට එහෙම තැනක ඔබතුමිය අසුම්ගන්න සූදානම්ද රට යහපත් තැනට යහපත් දිසානතියකට තල්ලු කරන්න පුලුවන් කියන හිතන විකල්ප ධරාවක්ක් එකතු වෙලාවැනි වියත් සභාවක අසුන්ගන්න සූදානම්ද මට රට්ට වියත් කරා හොඳ මඟකට ගන්න ඕන කියලා එක සභහාවකට මම අන්්ඩෝනෙ නැහැ මොකද මම යනකුත් නෑ හේතුව අපි එක වගේ මිනිස්ු හම තැනීම හොයන්න බෑ කොයෙන් අරි වුලත්තියන ඉතින්යි මං අවුල් ජීතවලට ආසන මං කැමැති වෙන්න ධැනකවවාත වාඩිවෙන්න නමුත් මං ඒක අත්මාර්ථ කාමීත්්‍යයෙන්න්නෙ මේකවේ මට කරන්න පුළුවන් දේ තමයි. ඔය මගේ ස්රඩන්ස් ලට හොඳරෝගන්නල ඒත් හමතරව ප්‍රජාවක්කින්න වනං සාහිත්‍යය දැනගන්න. ඒ ඒ අසන් හත්තම මං අරගීතව වැඩසටහන කරන්නන්නේ ඒ ගොලන්ට එහිම දැනුමදීල තවෝනම කෙනෙක්ට දැනුමදීලා අපිිය අප ඉන්නෙටික කාලයායිනේ. ඇත්තරම මේ අසූචි පොද්ඩක් ගෑවුණත් හැම තැනම ගඳ ගහනුවනේ ඒනිසා වං ආසනෑ. ඔබුතු මේගේ අවසන් නිලක්කේ මොකක්ද ශාස්ත්‍රාලීය පදන මෑ තුළේ. ඔබුතු මේ ස්ථාන ගත වෙන ඊළඟ තැනමුක් කොතනද. මං හොයාගන්න ඕනේ ඔක්කොම හොයාගැනීමරයි. ඉතින් මට ඒ ඇති මංහිතන්නේ වං තවත් කිසිම දෙයක් යුනිවසිටියකෙන් තනතුරුවත්. මුකදම ලාපොත්තු වෙන්නනහ මහාචාරවරයක් වෙනවා කියන්නේ මංහිතාන ජීවිතය ලබන අධ්‍යාපන ශේස්ත්‍ර ලබන විශිෂ්ඨතම ජාක්‍රහනය විශේෂ බලාපොරොත්තුුණන හැමලාමයින්ට ගන්නලාල සතුරෙන්න්න තම මාස. මං හැමදාම හිතන එක දෙයක් තියෙනවා. අපි හැමදාම ඉන්න නැහැනේ ඔක් කොච්චර බදාගත්තාත් තොච්චර අත්තාර ඉඩෝන. එත් ිකටිකාහත් තැරය මරි ලේසි මගේ මගේ බොරු නෑඇතටමජානක. ඒක නිසා මං හිතේ තියනම දෙයක් කියන්න. ි කාලඳද ලම හරියාසයියේ ඉන්දියාවතියන ස්ලෝගෙන් එකට ඒ තමයි සත්‍ය මේවජයතේ. සත්‍ය තමයි හැම තැනම ජයගන්න කවදාවත් කොච්චර බොරු කරත් ඒවා ටික කාලයයි හැමදාම සත්‍යයම මතුවෙනවා ඒ නිසා සත්‍යයම් ශිවම් සුන්දරම් සත්‍ය මේවජයතේ ඒකතම මගේ ජීවිතය අත්්‍යහෙමයි ම ජීවිතය කොහෙවත් බොරුවන ම බොරුවාසත්නෑ මං අදද කලත් තියෙනවා සත්‍යය කොහෙදි හරි ජයගන්නවා කියලා එමනන් ජයින් ජයවේවා කියලා ඔබතුමට තාර්ථනා කරන. උරත් ගොමුසුති යබුමට රාමගත සවාමයිම ජනික කුඹුක්ගේ සම සැරිසරවා.